ැස්තිවෙන්නේ මොනිකාරුුවන් පතිරන කිවිදිියගේ එම නැත්තං ගජමන්න ඕනගෙන් පස්සේ ලංකාවේ සංකේතිය කිවිදිය මොනිකා ගැනත් කතා කරලා මොනිකාගේ පොඩිදුව කයිපන්තිය පිළිබඳව රසාස්වාධනයක් කරන්න මේ දියනයන් ගැන පෙම්වතියන් ගැන මේමයිසි දරුවන් ගැන ඔවුන්ට සිද්ධන කේදවාචක ගැන මේ මාතෘකාව නැත්තැම් මේ දියනියන්ගේ විෂය ලංකාවේ වැඩියම්ම සාකච්ඡා කරපු වැඩියම කවිලියපු ගැහැණිය අම්මාව මෙහෙකාරිය පොඩිදුව අක්කා මිතුරියවාගේ මාත්‍රකා පිළිබඳව. මොනික එකක් වෙලා කයි පොතක්ම ලියනවා ඇය යෙහෙළිය ඇය ඔක්කම ගෑනු ගැන. මොනික තමයි මංහිතන්නේ ලංකාවේ වැඩිපුරම මේ ශානරයේ කවිලිවුව පොඩි වෙනසක් මට කියන්නට වෙනව තමයි රසාස්වාධනයක සහ අනි පැත්තෙන් ගත්තහම විචාරයක තියන වෙනසමකක්ද කියලා. අපිට උසස් පෙළ පන්තියේදී සාමාන්‍ය පෙළ පන්තියේදී විශ්විද්‍යාලයේදී බොහ ීට ලැබෙන්නේ කවිපන්තියක රසාස්වාධනයක් කරන්න රස ආස්වාධනය කරන්නට අපි දැනට කරන පුංචි වැරදි කීපයක් මම කියලා ඉන්නම් එකක් තමයි අපි කරන වරදක් අපි නිර්මාණය වෙනුවට නිර්මාණකරුවා පිළිබඳව දීර්ග සතහන් ලිවීම. මේ කවිවල විතරත් නෙවෙයි මේ නවකතාව සහ කෙටිකතාව නාත්‍යවලත් උසස්පෙල ප්‍රස්තපත්තරවල විශවිද්‍යාල ප්‍රස්්වත්තර පොඩි ේදවාචකයක් වශයෙන් තියනවා නිදසනක් අප මනෙමි කුමාරයාගේ චරිතේතියෙන සංකීර්ණ ලක්ෂණ ලියන්දකි වහම අපි කෙලින්ම පඩන්ගන්නවා මාචාරිය සරක්්චන්දයන්ගින්. සරක්්චන්දයන් ලිව පොත්තිික මනෙමි ගැන සිංහබාහු ගැන පිමතිජායත සෝකෝ ගැන හරි මේම විශත් සරක්්චන්දයන්ගේ භාසාඥානයේ ගැන මළගියත්තු ගැන එඩ වසේ දෙොන්දරා සංගැන නොරිකෝ ගැන විලාසිනය කිය ප්‍රේමේ ගැන චම්පුකාිය ගැන සරක්්චන්දයන්ගේ විවාහා ගැන දරවා ගැන මෙහෙම ලියල ලියලා විනාඩි විසිපහක්කතර ියම් මතක්වෙනවා ලියන්ට තියන්නේෙ මනම කුමාරයා ගැන නද කියලා සමාරලාට උත්තරි වෙරවෙන්නේ ඒ අනෝ බලන කල මනම කුමාරයාගේ චරිතයද වැදගත් චරිතය කිය කියලා එතකට හලා තියෙනවනම් මනෙම කුමාරයා ගැන ඇත්තට මනම කුමාරයා ගැන ලීලා යෙන්නේ එක වාකයක් විතර එකත් වැදගත් චරිතය කියලා වෙ තිබුණොත් තියෙනවා ඒ අනෝබන්න කල තවදුට්ටත් විමන් සනාක්ෂය හෙලීමේ දී පැහැදිලි වන්නේ මනම කුමරුගේ චරිතය ඉතා බැදගත් චරිතයක් බවයි කියලා ලියලා තවත් වෙලා තිබුණොත් අපි අතේ පන්ති අධ්‍යාපන චරිකාවකදී පෙරදිි විශ්විද්‍යාල්දගේ වෙලා වේ සරච්චන නාට්‍යය පෙන්නපුූ වලේදල්ලා දවල් කෑමකෑාව කියලත් ලියන එත බරයි ඕකම සිද්ධ වනා මාතිමික්‍රමසන්ගේ කෘතිගැන ලියන උත්තරගත්තහම ගම්පෙරලියේ ගැන ලියනවා අහරතියෙන්නේ විරාගය නවකතාවේ අරවින්දගේ චරිතයවෙන්න පුළුවන්. මේක පතන් ගන්නේ විසිවෙන සියව වසේ මහා ප්‍රාඥාවසයෙන් සල කන්නේ මාට මික්‍රමසින් ඔහු පුත් සේ ානාක් ලීලා තියෙනවා ඔහුට කොග්ගල මහා ප්‍රාඥ්ඥා කියල කියනවා. අපි අටේ පන්ති අධ්‍යාපන චාරිකාවේදී කොග්ගල ගිය කොග්ගල උරු පැද්ද උපාලී ජින්නයි මතක්කුණා කියලා සෑහෙනවාවින් තමයි අරවිද මතක්යෙන්නේ. හරලට ්‍රිකට් හ අරවිද ල්ලොත් මතක්ුණට පස්ස. මේ ලේකකෝ ගැන විස්තර ලියනවා එනිසා අපිට ඇත්තටම ලේකකය ගැන විස්තර වැදගත්. මම එනිසා මො මොනිගේ බයෝඩේට එකක් මොනික ගැන පොඩි විස්තරයක් මම එකතු කරගෙන ඉන්නවා. මේකමට ඔයිස් කරල දුන්නේ සංජයපා සෙන විරත්න. අපි මොනික ගැන ඒකුඩා බයෝඩේට එකක් මොනික ගැන විස්තරය අහලා. මොනිකාගේ පොඩිදුයන්ත්‍ර කයිපන්තිය ප්‍රසවිඳින්නට පටන්ගම් අපි එක හලයින්න. මොනිකාරුවන් පතිරණ. මාතර මාලිම්බඩ ග්‍රාමයේ දී එක්දා සමසය හතුලි සයේ පෙබරවාර විසි හයිවැනිදා. මොනිකා රුවන් පතිරණ කිවින්දිය මෙලොව එලිියතුතුවා අය. අක්කර පහක්තරම් වූ විසල්ලූ ගෙවත්තාත්. ඇල්ල ොල බටවැටිකවසි ගැමි පරිසරයත්. කුඹුරේ කමතේ ගෙවිලියන්ගේ කවිගී හඬාත් කුඩා මොනිකාගේ. සිත වශී කරවීමට සමත්වය. මාතර ගල් පමුණුව මිශ්‍රපාටඨ ශාලාවෙනොත්, මාතර ශාන්ත තෝමොස් බාලිකා විද්හලිනොත්, ගාල්ලෙ සංගමිත්තා විදදුහරිනොත් ඇයගේ පාසල් අධ්‍යාපනය සපිරිනව. එක් බිති එක්දාස්සමසේ හැට හතර වසරේදේ කොළඹ විශ්වවිද්‍යාලයටට පිවිස උපාධිය හිමිකරගැනීමට ඇ සමත් වූ නොත්, සරසවියෙන් පිටවී වසර ගණනාවක් යනතුරුද ඇයට හරිහමන් රස්සාාවක් නොවීය. ඒත් මේ කාලේ තුළ කොළඹ බෝඩිමෙන් බෝණිමට මාරුවමින් ගත කළ කටුක දිවිය කවිපොත් ගණනාවකට වුව සරිලන ජීවිතාව බෝධයක්ද ජීවිත පරිඥාණයක්ද අත්කර ගැනීමට ඇයට ඉවාල්විය. පසුව සස්කෘතික නිඩධාරණය ක ලෙස පෙළිියන්දල සහ නොගේගොඩ උපදිසාපති කන්තවරුුවලද ක්‍රම සම්පාධන අමාත්‍යංශයේ ප්‍රචාරක අංශේද සහභාගීත්ත සංවර්ධන ජේෂ්්‍ර පර්ේශිකාවක වශයෙන්ද කටයුතු කළ ඇ ජනජීවිත නगाාසිතුව මේ ව්‍යාපෘති රැසකම නල්නායල් සිංහල කවිනාමාාවලිය කවිද्याන් අතර සවිශේෂස්ථානයක් සල්කුණු කරමින් එදානසේ හැත්ත එකේදී මොනිකාරුවන් පතිරනගේ ප්‍රථම කාब් කෘතිය අපි දෙන්න සාහ තවත් කීප දෙනෙක් පළවිය එනික් බිති තානම් දේසයකින් අංගුලිමාලගේ සිහින ඔබ යහළිය ඇය ගෑහණිය විසිවසක ශේෂ පत्र්‍රය අසන්පත්තිිනි දේවතාාවී සිරිපාකවි අලුත්ම සිහිනය හිපොක්‍රොටීස් සහ රෝගිනිය යළුවෙන් කාවිග්‍රන්ථ අටක් ඇවිසිෙන් රචනා කරන්නට ේදිනේ ද කුමාරයේ වසන්තට හා වසන්තිටයි කසාධකොන්දේසියන යෝන් කවිපොතොත් අතුරු මිතුරු කැලෑගමේ කවි ආදී ළම කවිපොතොත් ඇගේ අනෙක් පද්්‍යමය කෘති අතරට වැටේ මේ අතරෙන් අසන්පත්තිනි දේවता වී කැලෑ ගමේ කවි හිපක්‍රකය සහ රෝගිනී යන කෘති සඳහා රාජ්‍යසාහිත්‍ය සම්මාන පෙරිනැමින කුසුමලතාගේ දවසක් සහ අමරාට සැමියෙක් යනු ඇය විසින් රචිත කෙටිකතා සංග්‍රහත්දකකි නවකවි විමසුම විචාරග්‍රන්තයකි. කලක් දැඩිසේ ගිලන්න සිටි මොනිකා රුවන් පතිරණ කිවිදිය දෙදහස් හතරේ ජූලිමස දස වැඩිදින මෙලවන් සමුගත්තාය පඩිදුවවින්තියේ. ඉන්න මේ පොඩිදුව කියන නම එම නැත්තං කවියේ හෙඩිම නැ කවයේ කතරෘත්වය එහෙමේෙන නාමය පොඩිදුව කියන වචනය මම හිතන්නේ අපේ රටේ හැම අම්මක් කෙනකුටම හුරු වචනයක් පොඩිදුව මේක දෙමලද මුස්ලිම්ද නගරේද මධ්‍යම්පාන්තිකද ලිබරල්ද ඉහලද පහළද කුලබේදේදාදී වශයෙන්. කිසිවක් නැතුම් තමන්ගේ කුඩා දියනට පොඩිදුව වශයෙන් ආමත්නය කරබාපිදන්න. මම පොඩිදුව කයිපන්තය රසසිවිදිින් නිසල්ල කැමති පොඩිදුව කයිපන්තියටටම පොඩි හැඩයක් දුන්නා. මට මේ හැඩේ හදල දුන්නේ චින්තක ජයිකොඩි මිත්‍රයා. මේ හැඩේට කටහඬ දුන්නේ නිපුනි නම් අන්ුරාධපුරේ ඉතාම විශිස්ත විදියට දායනා කළහැකි දියෙනයක්. මම කැමැතියක අහන්න ඉස්සල්ලා. ඒ ඇහුවට පස්ස අපිට පුළහන් ඒ අවියතියෙන ෆිලිින් එකත් එක්ක පොඩිදුව ගැන සාකච්ඡා කරන්නට. ඒකත් මල්ලඟ තියනවා. අපි ඒක අහලයිම. സീ കീഴ ഹതിന് ഹിസിൻ പട කැමබීබ වූයපිහ මංදරදතින කලට දකිනැ සියලුම් තිනාකිව්ේ ගතර කුස්සියම්ම කියලා ඒත්තම්මි තවසකිවිිල නිතිපෙතුළු හැව්වහමට දයනවා මොනික මොකක්ද කියන්න හදන්න කියලා. දැන් අපි දන්නවා කවුරු ගැනද මේ කියන්න හදන්න කියලා. මම චුට්ටක් හෙව්වා මේ විෂය සුලබයිද දුලබයිද කියලා. අපි දන්නවා සමහර කවි ඇත්දැකම් හරි දුර්ලභ අත්දැකම් මෑත කාලෙ මට මුණ ගැහෙන අමුතු මුතු අදදකීම් හොයා ගන්න දුර්ලබ කවි වස්තවිශයන් හොයා ගන්න. ඒ වස්වි ප්‍රථනිර්මාණය කරද්දී වෙනවිදිී හැඩයක් හොයා ගන්න. අලුත් අත්හ දැබැලීම් කරන කවි තමයි ඇත්තට මටහු වෙන්නේ අරුවන් බන්ධු ජීව කියන කවිා අපි සරහට කවිවල උදහරණවසෙන් හොගේ කවි ගමු. ඩැන් ඉස්සර මට හම්බ වෙන්නේ අජත් තෙලක සේනවගේ කවිෙක්. ජීබී සේනානායක් වය කවිෙක් එම නැත්ත සිරිගුණසිංමාය කවී. එගොලගේ පොඩි තියෙනවා අලුත් අත්දකම් එ අදදකීම අපිට දුර හිතනවාඒ දුලබාද්දකම් දුර්ල බහත් දැකම් බහුමනුෂ්‍යයාතර ප්‍රකටත්දැකීම් නෙවෙයි කියලා. හැබැයි මේ පොඩිදුව අම්මා මාතෘත්වය මෙහෙකාරිය ස්ටිපීදනය මෙම සම්බන්ධයෙන් හරිම සුලබයි කවේ එකත් වඩාම සුළභ කවි ලිවුණනි ම හිතන්නේ අපි කෙන හැත්තඇවේ දශකය කියෝ හැත්තක අරගලයට පස්සේ එක මොහත් වෙලා කවිලියෝ බොහෝ අය ස්ට්‍රීන්ගේ ප්‍රශ්නය කවි ඇතුළි සාකච්ඡා කරනවා. මොනිකාගේ පොඩිදුව කයිපන්තියේ සාකච්ඡා කරන්නට පූර්කාවක් විදිහට නැත්තන්ගේ කවි රසාස්වාධනය කරන්නතිේන බර වැඩි කරගන්නට ඇතන්ගේ මොනිකගේ පොඩිදුව කයිපන්ති රසාස්වාධනය කරන්නට බොහොම සාරසංග්‍රහයක් හදාගන්න විියුත්්පත්තික ඥානය හදාගන්න දැනුම හදාගන්න මම වෙනත් කවින්ගේ අත්දකම් කීපයක් ගන්නට කැමැති රසවිඳින්නට නෙවෙයි ඒවා ඒවා උදහරණ වශයෙන් විතරක්. එකක් සඳසාවුන්ගේ කවිපොත සෙන්න්රත් ගොන්සල් කෝරාල පියකුගේ සපතය කියන කවිේදී කිය කැපී මිනිසුන්ගේ සැතින්මා සිතතුවාලව ගෙදර එන්නෙමි සිතරිදනවිට නුබට ලන්වී නුබේ ළඟ හිසතියා නැලවෙමි ලොවින් පිටමන් වී දුවන්නට කියත නුබ කෙදිරියට සිත දෙෙමි නුබට සරනක් කොයිද සිහිවෙත වහා නුබ කෙදිිරියෙන් පිබිදමි මුහුණ නෙත්‍යුග අහිංසකනම් එවිට මිනිසුන් සපා කනු ඇත ඒ නිසා පොඩි දුවේ නුබහෙට අහිංසක වුවනක් නොපෙන්වව මුදු නිසා නුබ පියාගේ හද අනුන් කපනා සැතක් නොතිබින නුබ පියාවෙත පෑ සැතමට දුවේ නුබ හැඳිනීිය යුතු ඇත ඔබට කටපාඩන් කරගන්න ඔන්නන් කොටේෂන් එකක් ලියන්ට ඔන්නන් එකමන් පේලිකීපයක් කියන්නන් සෙන්දරාක් ගොන්සල් කෝරාල කවයා. මුහුණ නෙත්‍යුග අහිංසකනම් එවිට මිනිසුන් සපා කනු ඇත ඒ නිසා පොඩි දුවේ නුබහෙට අහිංසක වුවනක් නොපෙන්වව අහිංසකයි නම්. අනුකම්පාව දෙන්න ගිහිල්ලා. අනුකම්පා කරන්න ගිහිල්ලා. අනුකම්පාවේ නාමයෙන්, අනුකම්පාවේ වෙස් පොරෝගෙන ආදරේ නාමයෙන්න්න විල්ලා ඔයා විනාශ කරන්න පුළහන්. එක පොඩිදුව සෙන්දරද් ගොන්සල් කොරල කියන්නේ පොඩිදුවක් ගයන ඊළඟට මට විශාල වශයෙන් නහුවන්නේ මොනිකගේ කවි ගොඩක්කා පහු ඒටිකෙ ද වැදගත් මම හිතන්න එකට එක හේතු අක්තමයින් මොනිකා දිගුකාලයක් තිස්සේ කාන්තාව ගැන ලියෙනවා ඇගේ ලෝකේ මේ කයිපොත ඇගේ ලෝක කයිපොතේ මොනි නවා දියනියන පාතැබූ දික ඇය ලෝකයට අතු පැලින් ලෝ ඇය රැවටූ අග සිතා දනුමැතකෙමෙන් එදින ඇය හද දැවී කැලඹෙන කලස්ොවින් නුබද ඇය රැවටූ වග සිතන්නට ඉඩ නොදෙන් දියනියනි කයින්තිේ මාත්‍රකායමතියන මොනිකා විශාල වශයෙන් දියනියන් ගැන දියනෝ. මේ දියනයක් ගැන. එක මාතෘකාව කලා ලොවට යන නුබ නූපන් දරුවන්ගේ බර උසුලාගත්න් මවුන් ගැනද, කවිලියූ කල බිරියන් සහ දහසක් මව්වරුන් ගැනද දනන්නුබේ ජීවිතයට සසඳන කල එම කව්පද කියන් දියෙනි උඹවෙනුවෙන් මහද සොවින් නොසැලෙන්න්නේෙද කාටහරි ප්‍රශ්නයක් කිතෙන්ට පුළුවන් ඇයි මේ දියනිියවරුන් ගැනම මෙච්චරලියන්. ඒ නැත් ඇයි මේහා සමානව පුතුන් ගැන ලියවෙලා නැත්තේ එන්සා ම ඉතිරින් හාටෙන් නිස්සල්ල මම මේකට හේතු අපක් නිකං කියන්නම් එකක් තමයි අපේ භාෂාව කියන්නේ සංස්කෘතියක්නේ එතකොට අපේ භහෂාවෙන් තමයි අපේ සංස්කෘතිය කියවෙල් වෙනවිදිට සංස්කෘතිය කියවන්න භාෂාව සංස්කෘතිය නිර්මාණය කරන්නේ කවද ඉතිහාසේ රටක ලෝකයේ දේශපාලනයේ දී සංස්කෘති නිර්මාණය කරන්නේ කවුද ආගමික සංස්කෘතිය නිර්මාණය කළේ කවුද භහෂාව නිර්මාණය කළේ කවුද වර්තමාන ගැහැණිය ඉස්්ටිය මේ සම්බන්ධය විශාල් අරගලය කේදෙනවා එක ඇත්ත හැබැයි අති තේදී මේ සියල් නිර්මාණය කරේ පිරිමිය ආගම් නිර්මාණය කළේ පිරිමි. ඉස්ලාම්මාගම ගත්තත් ක්‍රිස්තියානියාගම ගත්තත් බෞද්ධාගම ගත්තත් පුරුෂමූලි කාගම්. එ පුරුෂමූලික කම කොයිතරන්ද කියනවනන් එහෙම දන්ත දහත්තු ගෙනාවට දහතු තීන්තන යන්ඩ බෑ ගැහැනියට ඇ කිලිටි මුරතැන්ගේ බත්තු යන්නේ පිරිමි හරිද දාන දෙෙන්ඩ වඩා රුචි ගැහැනු. හල ලෙ න්න්නද දෙන්න ගැනුට ස්‍රීමාබෝධීියත් මේ ප්‍රශතිය සංගමිත්ත ගෙනාවට සීමහාබෝධියයේ පාමුලට යන්න ගැනීට ඉඩ දෙන්නේ සංස්කෘතිය පිරිමින්ගේ එන්සා භහෂාව ගොඩනගන්නේ පිරිම මනිකං උදහරණයක් කියන්නම් ගෙදර දුවල දෙන්නෙක් ඉන්නවනම් බොහෝ විට පිරිමිළමයකුත් නැතිවනහම තාත්තා අම්මා බොහෝ විට මේ දුවල දෙන්නට ලොකුදුවට ලොකුදුවයේ කියන්න පුළුවන්. පොඩිදුවට පොඩිදුවේ කියන්න පුළුවන්. සහර ගෙවල්ලොමන් දැකළ තිෙනවා. ලොකු පුතේ කෙල්ලට කියන්න පුතේ ොේ. පොඩිදුවට කියන්නේ පොඩි පුතේ වාදකරන්න පුුවන් ඔන්නම් පුතේ කියන එකේ දුවත් තින්නවා පුතත් තින්නවා ලිඟබේ දෙ නෑ කියලා. මාත් කැමැති පුතා කියේරෙක. එ ලිංගබේදේ නැති අව්‍ය පද මේ අදහසක් තියන ආමන්ත්‍රනය කිරීමේ පදයක් බවට අනාගතයේ පත්වෙන වනම් පත් කරන්න පුළුවන්න්නන් සාහිත්‍යයේදී. හරි එක වර්දක්න හැබැයි කියනවා පුතිේ කියලා. ම තරක කරන්නේ හැබැයි දුවලට මෙම කිව්වට පුත්තුල්ට මෙම කියන්නේ. අනි පැත්‍රදාල බල උදහරණයක්. ගෙදරවා කොල්ලො දෙන්නේෙ ලොකපුතා පොඩිපුතා. ම අහලනෑ දුවක් නැති පාඩුව මකාබන්න අම්මල ලොතා ලොකදුවේ කියන. ලොකුදේ පොලල්සිත ගාපන් කියනවා. ලොක දුවේ ලිඳට පලයන් කියනවා. ලොක දුවේ වලන්ටික හෝද පන් කියනවා. ලොපු පුතාට දුවේ කියන්න හැ. පොඩිපුතාට කියනවද. ජගි කොටියක් අන්දල පැරි ගවුමක් දාලා. පොඩිපුතාට කියනවද පොඩිදුවේ කියන. නෑ. දුවට කියනවා. දුවට කොට කලිසන්දනවා දුවටටෂෙට්ට කන්දනවා දුවගේ කනවිදිින් නැතුන් ඉන්නවා කොල්ලෙක් වගේ හදන්න ඕන දුවට පුතාකිවට පුතාට දුව කියන්නේ නැහැ මං එකැක්වේ සංස්කෘතිය භාෂාව මේ ගොඩනගන්නේ පිරිමිින් විසින් ගොඩ් ලගඩය පිරිමි විසින් ගොඩලගන සදාචාර විද්‍යාවත් එහෙමයි සදාචාර විද්‍යාව ගැහැනු ළමයිනුත් වැඩිවයට පත්වෙනවා. පිරිිමි ළමයිනුත් වැඩිවියට පත්වෙනෝ. ඔන්තනන් සහිත්‍යපොත්තර තියෙනවා පිරිිමි ළමයි ගැන කුමාරෝරු ගැන වැඩිවයට පත් වනා. සිද්ධහර්ථ කුමාරයා වැඩිවයට පත් වනාා. මගේ ප්‍රශ්න මේයකයි. සිද්ධාර්ථක් කොටහල වෙන වන නිකං කොල්ලෙක් කොටහල වෙඩ බැරිද පුළුවන්. වැඩිවයට පත්වෙනවා. වැඩි හිට වෙනවා. හැබැයි ෑැල්ලමන්ට නේවැෙනින් උත්සවයක් ඔය නේපාලෙම සමහර පලාාත්තුල වැඩිවේට පත්වනාම කිලිටී කියලා. වෙන තැනක ගිල්ල වෙන ගේක ගිහිල්ල වෙන මඩුවක ගහිල්ල දොරවල් හලා හිර කරලා තියෙනවා. එම පිමිලම වැඩිවිට පත්වනාමත්ම කොටහලු මගුල ගන්නවා. මගුල ගයක් ගන්නවද. දමට මලෞස්්‍රකර බැඳල කියනවද. ඇබයි පිමිලමත් වැඩිවීට පත්තිනවා. එතකොට වැඩි හිට බවට පත්වීමේ සමාජ විද්‍යාවේ කොටස සංස්කෘතික කාරාවක් වසයෙන් ආරෝපනය කරනවා ගැහැන් ළමයින්ට පිරිම ළමයින්තනෑ මොකද එක නිර්මාණය කරන්නේ පිරිමියා විසින් පිරි නිර්මාණ හංස්කෘතික තමයි ගැනීන්නේ නිසා.ඒ තවස්සර හටගියුත්තහෙම ඒ ගෑල්ලමයා කසාද බැඳහම කසාද බැඳලේ ගෑල්ලමයා මදු සමය ගත කරන්න ගියාම් මේ ශුද්ධහන්තයයි කියන්න වූමේ පිරිමි සමාජය. ඇගේ පිමිතුරු භාවය කණ්්‍යයා භාවය හොයනු. විද්‍යාත්මකව පිරිමිින්ටත් කන්‍යා භාාවයක් තියෙනවා. ඒකට නමක් දෙනවා කුමර බඹසර ගැහැනියත් නමත් දෙනවා ගැහැනූ බඹසර ස්ී බබසර. කුමරි බඹසර හොයනු. කුමර බඹසර හිවීමි සමාජි විද්‍යාව උගන්නන්නේ නැහැ. ඒ විවාමංගල්ලෙන් පසේ මදු සමීට යද්දී. කුමරී බඹ සරසිවීම සඳහා අවශ්‍යය කරන්න වූ සංස්කෘති කරණාව හදනවා රෙදිනැන්දා නිර්මාණය කරනවා. සුදු සලුවක් නිර්මාණය කරනවා. ඒ මදු සමයගත කරන යහන එලන්ඩෝනි කියලා නියම කරනවා. සංස්කෘති හදලතින් පිරිමිින් විසින්. ඇව ලිට්මොස් පරීක්ෂණයට ලක් කරනවා. ගෑනුත්තේම සූදාන විහිංයනෝද. තෝච්ච එකක් කැරගෙන්. කරන්න බලාගෙන සූදාන එම සංස්කෘතියක්නෑ මත් අහවුරු කරන්නේ මේ සංස්කෘතිය නිර්මාණය කරන්නේ පිරිමින් විසින් සාහිත්‍ය පතපු තිස්සල්ලි වේ පිරිමිින් විසින් ගැහනයකද බුුවෙන්ඩවත් බෑ රි බුදුවෙන්ඩක් ආය ඉපදිල පිරිමියෙක් වෙලා ඕන ආයන්න චක්කයක් අදරන එනිසා කවරුවා යැහැව්හම ගෑනුන්ට තියන්න ප්‍රශ්ථයම කක්ද ස්ටිවාදී විශයන් තියනෝ වගේ ඇයි පුරුෂවාදී විෂයන් ලෝකෙ නැත්ති. හරිටෝකාර දකුණයා යහනවා දෙමලා දෙමලාවීම නිසාම දෙමලාට තයෙන ප්‍රශ්‍රේමොකක්ද තේරෙන්ඇන් කියන්නේ බලට තාල්ගනම්බං අපිටත් ල් ගනම්ං බොලොද අපිට ප්‍රශ් බං හැබැයි දෙමල දෙමලවීම නි ප්‍රශ්යන ප්‍රශ්ිමකක්ද ඒවගේ ගැහැනුවාහන ප්‍රශ්නයයක් තමයි ස්ටී හන ප්‍රශ්නයක්ත් තමයි ස්තියක් වීම නිසාම තියන ප්‍රශ්තිිමනවද වෙනවිදිට දෙමලා දෙමලාවීම නිසාම දෙමලාට තියෙන ප්‍රශ්නය වගේ ගැහැ ගැහැනියයක් වීම නිසාම ගැහැනියකට තියෙන ප්‍රශ්නයමකක්ද සරලවතේරුන් කරන්න. තිිවෂන් පන්තියකට ඇතුල්වෙද්දී කොල්ලන් ටවෂන් ප්‍රීසුත් සමානයි කෙල්ල ටෂන් පීසුත් සමානයි ර්ථක ප්‍රශ්න ගෙවල්ලොලින් ගෙනෙදී කෙල්ලන්ට කැල විශේෂකෑම දෙන්න නැහැ කොල්ලන්ට විශේෂක සමානවෙන්ඩ පුළුවන් හැබැයි පන්තියේ මැද්ද ඉඳලා එක වෙලාලොකදී ගෑනුලමේ පන්තියෙන් එලියට ගියොත් වැසිකිලි කැසිකිලි ගියොත් ඇ ගිය ඇගේ ඇට මාසික ඇතිවන චක්‍රය හේතුවක් හිදනම්. ඒ වෙලාවේ පන්තියේ කාලකන්නේ කොල්ලො ටික හූ කියනවනන් එහෙම ඒකන්ඒ ගැහැනිය ගැල්ලමයා පීඩාව විදින වනන් එහෙම අපේ එකට කියනවා. ගැහැ ගැහැනියක් වීම නිසාම ගැහැනියකට පීඩාවට මුණ දෙන්ඩවෙන සිදවීම එක පිටිබස් එත්තින්නේ පිරිම්වෙඩ පුළුවන්. හරි තවිදිකට ගැනුළමයකු? ගේ ජීවිතද්දකීම් කියඩ වෙන්නේ පිරිිමිළමයකුට සාන්ද්‍රණය අඩු කරලාගියන් නිශ්චිත සාන්ද්‍රණයින් කියන්න බෑ කිය සමාජ ඉන්ද විදික්නේ හරිතර දම්පෙරලිය මාතර හාමිනේවත් පියල්ලි උදුන්නද ඔවු කෝ දැම් අල්මාරී අස්සට සාන්ද්‍රණය අඩු කරලා ග කියන්න ග ගැල්ලමන්ගේ ප්‍රකාශරම් බලන්නකොසාන් එක වරදක් නේ මේ ැන සාදරනය අඩු කරනවා. සමහර වෙලාවට විවාහ වෙලා අවුරුදු දහතක විතර දරුවයපුත්තින්නවා. ටෙලි නිලියෝ පුවත්පත් සසාකච්ඡාවලද කියනවා මම එහෙම නැවුම් ප්‍රේමයක් හොයමිින් ඉන්නවා. දරව අවුරුන්දහාටයි. ප්‍රේම සම්බන්ධය අපතැන්ගත් හම කලින්තිමුණු ප්‍රේම සම්බන්ධතා පිළිබඳබ සාන්ද්‍රණය අඩුවෙන් කියනෝ අතින් ඇල්ලුවා විතරයි යාන්තම් චූටි සම්බන්ධයක් තිබුණේ චූතිය එකක් සාන්ද්‍රණය අඩු කරලා කියන්න. හරි එම නැත්තං පිල්ලමැත්තක සම්බන්ධය තිබුණා කෙටි කාලයයි හම්බුණේ එක දවසයි එදා සිද්ධ වනේ මෙච්චරයි මූනවත් තින්බෙන අතින් විතරයි ඇල්ලිුවේ ඒත් ඇගිලි තුඩින් විතරයි සාද්‍රණය අඩු කරනු පිරිිමි කියන්නේ සාන්ද්‍රනය වැිරලා මට මාචා හිටියනේ බඩු පහලවක් බොතර අම්්ට උඩු එතකොට පොරක් වෙනවාම. ගැෑල්ලමයි මෙච්චර හිටිය නෑ. ඕ අේ තිටය මේ හිත්ති එක පාරම තුන් දෙනෙක් හිටිය නෑ සංසිීද්ධි දෙකම එකයි දෙගොල්ලන්ට බලපාන විදිහ දෙවිදිහක් ගෑල්ලමකට පුළුවන්ද කියන් මට කොල්ලො තුන් දෙනෙක් හිටියා. හතර්දනෙ එකවර ඇසුරු කනවා. ඇත කියනො වේෂි කියලා. පර බැල්ල නරකයි. කැතයි වනචරයි. ඒක්‍රියාවලීම කොල්ලෙක් කරා මට ප්‍රේම සම්මන්තා පහල වත්ති වුණා. ෂාමරු පොරන්නිමචං. සාන්ද්‍රණය කොල්ලො වැඩි කරලා කියනවා කෙල්ලෝ අඩු කරලා කියනවා. කෙල්ලෙක්ගේ අතිංවත් අල්ලලන ඇති කොල්ලෙක් කවදාවත් කියන්නේ කොල්ලෙකට අතින්වත් අල්ලලා නෑ කියලා. අතින්වත් අල්ලලා නැති වනත් කියන්නේ දහපාරක් කොතට දුසම ගිල්ලතිේ ඒ සම්බන්ය හොඳ ප්‍රක්ටි් එකක් තියෙන කළලවවා කියන්න. කොහොමද එකම සංසිදධයක් ගෑනුන් ටෙකවිදිකට බලපාන්නේ පිරිමිට එක විදිහකට බලපාන්. අයිතුඋත්්‍රරැක්කොයමු ගැහැනු ගැහැනිවීම නිසාම තියන ගැටලුව. ඒක දන්නවනම් අ උතුරේ දෙමලාගේ ප්‍රසේ දේරන. දෙමලාවීම නිසාම හටගන්නා ගැටලුව.ඒකයිමං කිවේ මේ භහසාාව නිර්මාණය කරන්නේ පිරිමි පිරිි නිර්මාණය ක භහසාාවක ඉන්නේ. ඒ භහසාාව හදලා තියෙන්නේ ගැහැනුන්ම පීඩාවට ලක් කරන්න හැම් වෙලාය. හරි අයෝ අටනවා මීගමේ ජෑනුවාගේ ඊය රන්්ඩුවක් වුණාම ගෑනුවගේ අඩන්ඩෙපා බං ලොකු වලිය ගියවත්තේ? ඒ හරි කෙලවරක ජංගියත් තිය ැත්තන්නි කරන්ඩු වෙන්න ගෑනුම් ගෙනුවන ඇයයෝ හැඳමිතේ දිගයි උන්ගේ පින කුණුමුල්ලේ අයියෝ සාකච්ඡා කොටාවත් මේ තමස දන්න මගුලක් නෑ පැත්ත කටන පිරිමිතමයි දේවල් දන්නේ එම මෙහෙම භහෂාව හදල තියනෙන විදී බලන්න අම්ම මතක් කර ලබනින්නේ වයිශ්‍යාව කියන වචන ස්ත්‍රීලිංගිකයි. එතකොට මේ පිරිිමිහඳපු සංස්කෘති ඇතුලි විශාල පීරණයක් තියන. කවියා කෙටිකතාකරුවා, සිනමාකරුවා, නවකතාකරුවා ඔවුන් තමයි ලෝකයේ මේ ප්‍රශ්නය සාකච්ඡා කරන්න පටන්ගත්ත. මේක හාර උත්සන්න පටන් ගත්ත. එයිසා මේ ගැහැනියගේ ප්‍රශ්නය ගැහැක් ගැහැනක් කිීමේ ප්‍රශ්නය මේරටේ දියනිවරුන්ගේ ප්‍රශ්ණය. රටේ අම්මාවරුන්ගේ ප්‍රශ්නය මේරටේ පොඩිදුවලාගේ ප්‍රශ්නය මේරටේ පාතිමාලගේ ප්‍රශ්නය මේරටේ ලෙච්චමීලගේ ප්‍රශ්නය සාකච්ච කරන්න පටන්ගත්තා විශේෂයෙන්ම මොනිකා එන්සා මේකවේ රසවිදිද්දී පෞද්ගලිකෝමාගේත් මෙයාහඟින් ඔොබේත් ශීෂ ප්‍රමාණය ඔළුව නමලා ශීර්ෂේතිෙන මුළු ප්‍රමාණයම ප්‍රනාාමයම මොනිකයිසරහා නැමෙනෝ. මේ මොනිකලියන පුංචි කවයක් නැලවිදලක් කියලා. මේ බල. කඳුලු සලන දියණියගේ මාවෙතනෙත් යොමනුමැනවි පැමිණ හිඳින්නේ නුභවෙත නුබගේ සොඳමෑණියන්ය මෙලෝව බිහිවූ සැනකින හැඩු මෙනුබ තුරු තුරුලට ගෙන හද සනේහේ නුබනැලවූ දයාබරිත මෑනියන්ය කරට හැඩූ සිංගිතිවියෙන් දුකට හැඩුව බාලවියෙන් සොඳට මෙනුබ වැඩෙනතුරා නුබනැලවූ මෑනියන්ය පිරුණු යොවුන් වයේ හිඳින නුබේ කඳුලු දුටු සැනකින නුබ නලවා ගත නොහැකිව හඩෙන් නඋබේ මෑණියන්ය අම්ම කෙනෙක් දරුවෙක් ලැබෙනකොට ජීවිතේ ඒ මාතෘු වේදනාවත් එක්ක දරුව අ දැක්කම හිනා වෙනවලු. ම අහලා තියෙනවා එතනින් පස්සේ දුව වෙනුවෙන් අම්ම හැමදාම කරලා තියෙන්නේ අඩනයක කියලා. අ අමරදේවයන්ගේ ගේතයක් තිෙන් සන්නන්නාලියනේ සන්නන්නාලියනේ. දුව ඉපදුනහම ඇඳම් මහනවා. දුවගේ මගුල් ගෙදරට ඇඳුම් මහනවා. දුව මියගියයාාම මලමිනිියට ඇඳුම මහනවා. දරවා නලෝපු අම්ම කෙනෙකුට දවෙෙක් පිළිබඳව දයන හැඟීම මොනිකා නැලවිල්ලක් කියන කයිපන්තිය ලියනවා. ඒ කයිපන්තියේ තියෙන්නේත් ඇගේ ලෝකයේ කයිපන්තියේ මමේ කරන්න හදන්නේ මොනිකාගේ පොඩිදුව කියන කයිපන්තියට ්‍රසා ස්වාධනයක් කරන්න අවශ්‍ය ව වෙන උදාහරණ එම විෂය ගැන ලියවිච්ච මොනි කවි විතරක් කියාගෙනයන් එක පැත්තකින්. යම් අනුභෘතියක් පිළිබඳව යම් කාවේ නිමිත්තක් පිළිබඳව යම් කවි වස්තුවිශ්‍යයක් පිළිබඳව බොහෝ අය එක කවියක් ලේලා සෑහිමකට පත්වෙනවා. කාටහරි අමුතු ප්‍රශ්තියක් අහන්න පුළුවන් ඇයි බම් මේ මොනිකාරුවන් පතිරණ කවි පොතක්ම ලියන්නේ ගෑනු ගැන. ඇයි බම් මේ මොනිකාරුවන් පතිරනගේ කයිවලින් සට අසුවක් දුවල ගැනයි අම්මල ගැනයි තියෙන්න්නේ. මොනිකා පියකුගේ සිතුවිලි කියලිවත් ලියන්නේ පියාගේ සිතුවිලි දියනියකට ලැබිච් හැට දියනියක් ගැන කොහොමද හිතන්න කියලා. මෙකට හේතුවමං ආය පැහැදිලි කරන්න ඒ තමයි මේ පිරිමිං විසින් හදලද සංස්කෘතිය සංස්කෘති කියලාැනෙ ගොඩ නැවීම් තවි දෙකට පිමි විසින් හදලතින ජීවන රටාව. ඒ ජීවන රටාවේ කිය මතකතියා ගන්න හරිතමේ ජීවන්ත්‍රටාවේ ගැහැනියකගේ ස්වාභාවික ක්‍රියාකාරකම් පවා ස්වාභාවි ක්‍රියාකාරකම් පවා සංස්කෘතික ක්‍රියාකාරකම් එක පටලනවා තේරුන් නෑනේ ද භාෂාව මන් දන්නව තේරු ැ කියලා. මම එක නැවද තේරුම් කරඩුවන්. ස්වාභාවික ක්‍රියාකාරකම් සහ සංස්කෘතික කියා කාරකම් කියන්නේ එකක් නෙවෙයි දෙකක් එකට නිදසුනක් මං කිවොත් එහෙම ලිංගික සංමාසයකින් පස්සේ ගැබ්ගන්නේ ගැහැනිය එක ස්වාභාවික වැඩක් ගැබතියන්න ගැහැනියට. දරවා දසමාසයක් තිසේ කුසේතියාගෙන ඉන්නේ ගැහැනිය එක ජෙන්ඩය එකේ කෑල්ලක් බඩේ තියන් ඉන්නයා දරුවවා ඉපදුනාට පස්සේ දරුවවා ඉපදනාට පස්සේ දරුවට මවකිරි දෙන්නේ අම්මාගේ පයෝදරවදින් ඒ ස්වාභාවිකයි හරිනේ හැබැයි දරුවවා නලවන්ඩ ඕනය අම්ම කියන එක පිණිනිසංස්කෘතින් හද එකක් ඇයි තාත නැවොත් නැල වෙන්න ඇද එක තම ප්‍රශ්තිය දරුවවාගේ ්‍රෘක හෝ දන්ඩ ඕනය අම්ම කියන එක සංස්කෘති ගොන්න ීමක් තාත්තා දරුවග පුක හේදුවොත් පුක හේදෙන්නේ නැද්ද දරුවගේ ඇඟ සෝදන් ඕනි අම්ම ආං ගොඩ්නාග එකක් පහසුවේද ඇයි තාත්තා ඇඟ සේදුවන් ඇඟ හේ දෙන්නේ නැද්ද අනි පැත්තට තාත්තා වුදේ නැගිත්ටහාම තේක අහදල දෙෙන්ඩෝන අම්මා ඇයි තාත්ත හැදුවොත්ී හැදන්නේ නැද්ද පිරිිමි සංස්කෘතිය ගොඩ්නාකාාගෙන තියෙන්නේ අත සංස්කෘතිය හදල තියෙන්නේ ගෑනුන්ට වාසිවෙන්ද නිවෙයි උළුවන්තරන්ගේක පිරිමිින්ට වාසි වන්න. භාෂාව ගොඩන කර තියෙන්නේ ගැහැනිී අපවස්ථාවයට පත් කරන්න. ඇටේද නම් පට බඳන්න ප්‍රශ්තිතියන්නේ ඒක නොදැනගෙන පිරිමින්ගේ ඒ කොටස සමහර ගෑනු තිස්සර හතරන් යනු. අර පහුගිය කාලේ අවුරුදු පහලවක විතර ගැහැනු ලමේකන් පිරිමින් පණ හැතක් එෙක්ක විතර ගනිකා නිමාසයක විිවිධ තරාතර මේ පිරිස්වල්ට අලවි කරහම ඒ කේදවාචකය ඒ පොඩිදුවගේ කේදවාචකය ඒත් දියනගේ කේදවාචකය මේ රටේ ගෑනුත් කියන්න පටන් ගන්නවා හැතක් එක්ක බුදියගත් තනම් කොහෙද ං අහිසක ැතක් එක දියගත්තරන්ගේ කෙල්ලෙක්වෙන්නන්නේ කොහොමද ං ැටක්ෙක්ක නිදිවෙ දිච්චකෙකුම් ළමයෙක් වෙන මද බං ප්‍රශ්නකයන්න ගැහැනුමයි. බොහෝ වෙලාවට ගැහැනුන්න පීඩාවට පත්කරන්න පිරිමි විසින් ගොඩ්නගන්න ලද්දාවූ හෂාව පිමෙන් විසින් ගොඩ්නගනල දව් සංස්කෘතිය පිරිමිින් විසින් දාන ලද්දවූ පීඩනය ඉස්සරහට ගෙනියන්නේ බොහෝ වෙලාවට පිරිමිනෙමෙයි. පිරිමින්ගේ පීදක ජීවිතයට හුරු කරන්නේ ගැහැනියමයි කසාද බැඳලගිය දුව මාසකින් විතර පිරිමියගින් ගුටිකන්න බෑ කියලා එයා පහර දෙනවා කියලා දත් ගලවනවා කියලා කන පලනවා කියලා ඇඟ නිල්වෙන්න ගහනවා කියලා එයා පීඩකයක් කියලා එයා කරදර කරනවා කියලා එයක්තකින්ට බෑ කියලා අම්ම ැවිල්ල කිව්වාහම මර ගොක් සම්මලාදන උත්තරම ක්්ද. කරන්න දෙයක් නෑ පුතේ අපිත් තොහොමතමයි හිටේ. ඉවසීමෙන් හිතපන්. පීඩනය නිදහස් වෙන්ඩ කියන්නේ. ඉවසීමෙන් හිටපං, බත්්චක බැඳල දීපං පකුල් දෙ වුණුව අතුරෙන් තවපං වතුර බේෂමක් තියපං පිරිිමිින්ට කොහේ හරි ගිහිල් එන්න පුළුවන් හද හරි ගට ගන්න පුළුවන් ගෑනුන්ටනෑ කොහ අරි ගිල්ලාම හද ගෙ ගන්න පුුවන් ක කියෙ සංස්කෘතියක්ක් කදලා. හැ පිමි පිරිමි හදපු සංස්කෘතිය පවත්වාගෙන යන්නේ ගැනු මං වනත් මේවාගේ විසියන් කතා කරහම සමහර කාන්තාමගෙන් අහලත් තියෙනවා මේ අපේ ප්‍රශ්ති ගැන තම සිද තියෙන අමාරුවමොකක්ද කිය ප්‍රශ්නත මැඩිහත්වයන කොද අම්ම උගන්නනවානේ දියනියකට පිරිමි සංස්කෘතිය හදදල අද පිරිමි සංකතිය උගන්ලන්නේ එයාට කලින් නැගිත පං එයා නැගිටින්නේ හයටනම් පහට නැගිට පං තේක් හදලගේ ළඟඩ ගිහින්දී පං දෙෙද්දි තේකත් දෙකින්දී පං, පිරිසියන්තු මෙම ළඟඩ ිහින්දී පං ඇඳුම මැදලදීපං සපත්තු දෙක හදලදී පං මේේෂ් දෙක සෝදලදී පං, රෙදිටික හෝදලදීපං, ළමයා වදපං ළමයට කිරිදී පං, ළමයාගේ පුක හෝද පං බේදනාවන්ටික විදගනින් වැඩට පලය ආය වැඩට වරින් ලක්ෂා තත්තුකෝරල ඉලතිෙන් වැඩට ගොස් වැඩට යිති ගෑනු වැඩට ගන නිමාඩු ගණ්ඩ බෑගදර වැඩට ගො වැඩට ේති ඇයි ඇවිල්ලම කද්ද කරඩුවන් උයන්ඩෝනේ පිහන්්ඩෝනේ ගේස් කර්ඩෝනනි ඔක්කම කරලා අතිවර නිදාගන්නේ තම්මා ගෙදරක ඉස්සල්ලාම නැගිතිීන්නේෙ තම්මා දගන්නම්ම නගෙත් නෙත්තම. මෙම ට්‍රේෙන්න් කරලා ට්‍රේන් කරලා ට්‍රේන් කරලා ට්‍රේන් කල ට්‍රේන් කල මේ වැඩවසම් ගැහැනිය මේ වෙද්දී මැද පෙව්දිගට පතවලා තියෙනවා ඒතම අපේ රටේ ප්‍රධාන විදේශ විනිමය ත පොල්ඩ රබර් නෙවෙයි ගැනකගේ ඉරණම. එනිසා උත්තරයක් තියෙනවා එක කවියක් ලියල බෑනෙන්න්නම්. මොනි කළ සියගානක් මොනි කළ දහස් ගානක් කවිලියන් නිපාය මේ කාන්තාව ගැන මොකද. ක්තිය හම්වෙලා නෑ නිදහ සහම්බවෙලා නෑ ෆිරිමිින් විසින් ගොඩලට සංස්කෘතිය ඇතුළේ ගැනන්න. කාලයක් ගෑම ගෑනුත් හිතනවා කිරි දෙන්නේ අම්ම වගේ බඩේතියාගන්න අම්ම වගේ දරුවවා ස්කෝලි ගෙනියන්ටත් තෝනි අම්මා. ඉස්කෝලිගෙනියන්ට මුළුවන් තාත්කත අම්ම කරන්නුවනු. ස්කෝලේ දෙමාපේ ැසීමත් තිබොත් එහෙම වැඩියරයක් කියන්නේ අම්මල ඉතින් අහ්ඩෝනි ඇයි මගේ තාත්තලකෝ අම්මල ළමයි යන්නේ. ලනගේ ප්‍රශ්නයක් වනුත් අම්මල ළමයි යන්නේ. දරවස්සන පුුණා විස්පිරිතාල යන්නේ අම්මල හදලා තියෙන්. නිකංහර ටීවේ එකේ ඉස්සර ඇඩ් එකක් දළ පෙනවාම තේ කලාවේ රස ස්මාට් කොල්ලෙක් කසාද වදලා ෂෝටක් දහගෙන කකුල් දෙක පද්ද පද ඉන්න කෙල්ලෙකුට තේකක් කහදල දෙෙනවා. මම පට්ටාස කල්ටකක්තියක. ංස රඩස් මටක්කයක හැබැයි ලංකාව සාමාන්‍යමනිස්ගේ ප්‍රතික්ෂේපන ඇඩ්ක ඔරෝ බලො පම්බන්තේ හොදගෙනකං ඉන්න හැටි පද්ද පත්්ද හරි විශේෂෙන් ලංකාවගේ රටක ලිගික පීරණයකිඉන්න ලිංගි අවපාතකන්න ල ලිංගිකත්වේ සම්න්ධයෙන් නිිසෝඩස්වල ඉන්න අ ඇතමයි මහන වෙච්චායි. ගොඩක් ගොඩක් මහන විච්ායි. ඉතා විශෂට වශයෙන් බන කියන භික්ෂන් වහන්සේලා රේත වගවන් ත්‍රැක් එක පයිනෝ. උදාාරණයක් කාගම හාන්දුරුව. හොඳට බණ කියාගෙනවිල්ලා පුතා ඒගැ තමයි බම්පුතා දමම දන්නවාඩ බම්පුතා ඒක බඩුව කියලා පුතා තත්දාල් ත්‍රැක්ක පයින උපදෙත් දෙෙනකමක්. අර වැඩිමොට පැත්ති හාදුුුවෝ කෙනෙකින්. ඇඟ දකින්න හොඳනෑ අපේ සීියලා ගැහැනු දරුවෝ අපේ සියලා ච්චිලා දර පහලවක් විස්සක් හැදවා දොලාක් දහතුනක් හැදවා මැරෙනකං ඇඟ දකලනේ මට කියන්නේ වෙන්නේ හාමුදුරුවන්ට ප්‍රසන්න ජයිකොඩිගේ විසියට ෆිල්ම් එක බලන්. මැරණකං ඇඟ දකලනය තමයි මුරුතදේහේ ඇඟ දකින්නේ මොක දන්නවද තාත්තගින් බේරණවුරුම් කෙල්ලෙන්නේ දමට. හරි එහි නිසා? මේ ගැනී කෙනෙ විසිිහරි සංකීර්ණයි ඇ එක පැත්තකින් ගොදුරක් එක පැත්තකින් ප්‍රේමියක් කාල් මාක්ස් පවා සමර්තැන්ගල කියලා තියෙනවා පිරිමියයා හිසගසාගත් වස්තුව වස්තුවක් හිසගසාගත් වස්තුව ගැහැනිය ගැන පොත්ලියලවත් ගැහනිය ගැ නවකතා ලියලවත් ගැහැනිය ගැන කවිලියලවත් මේ කෙලවර කරන්න බෑ එසා අදත් හෙතත් තවත් විධ විශයන් ොස්සමය කලේ වෙන. තාත්ත කෙනෙක් ගැන ලි්වත් තාතා කෙනෙගි ඇසිල්ලි්වත් මොනිකරුවන් පචන ලර තියෙන්නේ දුවෙක් ගැන මේවල මේ කවිය මොනිකගේ. පියකුගේ කවයක්. කුසගිණ නිවා නුබ සනහා ලන සිතිනේ, සීමැලි නුබ කැටිව ගම්පුරවර මැදිනේ දිගු මග ගෙවා ගෙන අගනුවරට ගොසිනේ මැදුරත විසල් හැඳවූ මගේ දියනියනේ. අර පොඩිදුව කයිපන්තියේ තේමාවට ළඟ තේමාවල්. බඩගිණි නිවලා නුබ සනසල සිතින් හරි සියුමැලි පුතේඋඹ ගම්පුරවර මැදින් දිගගමනක් ගෙවාගෙන අගනුවරට ගෙනෙල්ලා මහා මන්දිරේක මැදුරක විසල් රැඳවූ මගේ දියනියනේ මේ කාර්ගමට ගෙනෙල්ලා. ඔය නිකං හරි බදුල්ල බණ්ඩාරවෙල වැලිමඩ නොරේලි තලව කැලි හැටන් පැත්ති. කනෙ කම්මනගමන් කොළඹ ඉන්නවුන් අහන පොදු ප්‍රශ්නයයක්ත්ති නො. මචන් ගෙදර වැඩ කරන්න කෙල්ෙක් කොයාගන්න බෙරිද. මචං ගෙදර වැඩරම් දෙෙම ගෙල්ලෙක්ොයායගන්න බැරිද. කෙල්ලෙක් කියට දෙමල කෑල්ල කුද්ධානම්. දෙමුලු ඉන්නේ කොළමොනගර ඉන්න සිංහලි වුන්ගේ වැඩකාර කමටද එතනින් එයාහට උට ජීවිතයක් නැද්ද. ඒක ප්‍රශ්න කරනෙක් කෙනා දෙමට ජාතිවාදෙක්ද. ංහලකුටේම හිතන්න බැරිද මේ දෙමළ සිංහල ප්‍රශ්නයක් ද නෑ මේක මංකයන්නේ ස්තින්ගේ ප්‍රශ්මයක්. සමුගෙන එදින නුබකිව් බස් ඇයු යෙම්මා, පිණි කැට පිරුුණු මලසේ නුබ දුටුයෙම්මා, දව දහසින් බැඳි පියලි ගෙන යලි පැමිණිදුවේ දහසක් වටින නොබෙ හසරැලි කොහිදදුවේ මෙලෙසින ඉසුරු කිසි දන්න නොම. මිදුවේ කුස්සගෙනින් නෙවෙයි මගේ හදගිනි නිමනුදුවේ තාත කෙනෙක් පීඩාවට පත්වනවා දුවේ ැදවට පස්සේ. මං කවි විතරක් කෝට් කරන්න ගමෙන් යන්නය එලියන්නෙත් මේවාගේ දියනයක් ගැන නොවන්දිමි සිදුවහත් පොත කවිය දෑසන ගුණ සිංහගේ. අපේ රටේ දරුවන් සිව්දෙනෙකට ස්වීඩ්නයේ මව්පියස්නේ හය ලැබීමේ වාසනවඋදාවවෙයි. වීදක අිසාර කාරකට දවූපන්න දවෙෙක් එදුව දරුවන්න ඇති කෙනෙ කැරන් යොනවා පිට ලත්ත. එක තමයි සරල වචනය හැබැයි ලංකායි බේබි ෆාම් තියෙනවා කුකුල් ෆාම් වගේ ඌරෝ ෆාම් වගේ ගැබිනිගත් අම්මලාදාගත්ත ෆාම් තියනවා ලංකාවේ. එද සස අසු ගණන් වල තමයි. ස්සල්ලලා මරවිදී තිබුණු මේවාගේ දරු ෆාම් පිළිබඳව දෑසන ගුණසිංහ දිවයින පත්තරය වාර්තා කරන්නේ. මට හිතෙනවා මේ කවි ලිව්වේ ඒ අදැකම්වනි දන්නෑ කියලා දෑයසෙන ගුණසිංහ. අම්මා කවි ලේල තිබුණා ඉවසන්න සුදු මහත්තයෝ ගැතගසන කල් පෙකනිවැල අර පිටලතවුට හදිස්ස ඩොර් දීලා ෆලයිට් එක ළඟයි ඉවසීමක් නෑ ඉපදුනා විතරයි ඉවසන්න සුදු මහත්තයෝ ගැතගහන්න කල් පෙකනිිවැල ගැටගහල දෙන්නන් ො ඩොර් ෆාම් තිබුණා ඩොුවට හෙවික්කේ මෑත කාලෙත් තඒ වගේ ෆාම් ගැනවිද කතා ඇති වෙනවා. මේක දිගු කාලයක් තිස්සේ තියෙනවා බිසඳුමක් නෑ. වැහැරීගිය උකුලේ නැත සුවයහනක් සැදුනේ ගනිකාව අභිසාරිකාව වෙසගන වේසගෑනි. සිද්ධන්ත පන්තිීමයක කියල දුන්න තෙව නැසින් දකිනෙ විදහමකක්ද කියලා. සේකර ලියනවා. වීදිකොනේ සැරිසරලා පහන්කනුව යටඉදලා. ඇ ඉමස් දන්දීලා කිරි අරගෙන ඒ අම්මා ඒ අම්මා වැහැරිලා පරඩැල් වෙලා නහර මතුවෙලා වැටිලා කෙස් ඇදලා මස්කාලා. අම්ම ගොදුරෝ කරගෙන කවදාවක් මේ උකලේ සොයාහනක් තිබුන්නේ. දෙතනේ කිරියරෙන්නෑ මේ අම්මට මේ දු මේ කල්ප කවදාවත් ඉවරවෙඩ බෑ අම්මා පාරයිනිඉන්නවා. උපන් බිමට නුඹ වැඩිවා මිසකදුවේ වැදූ මවට නුඹ වැඩියක් වීදද, දුක ඔහුලා ඉන්නට මට හැකිය දුවේ නැව් නැගිලා දුරු රටකට යන්න දුවේ, මගේ ප්‍රශ්නයද දුවලගේ ප්‍රශ්නය අදද මේක ෆිල්මතියගේ ප්‍රශ්නයක්දක රටේ ප්‍රශ්නයක් මේක හරිද ඇයි නැවනගල වෙන්රටකත යන්නේ ඒ ඒ රට හොඳ හින්දා ඒ රත මේක වින්න නෑකිලි විශ්වාසයක් තියෙන හිදා අම්ම එක දන්නවා උපම්බිමට නොබ වැඩිවා මිසක දුවේ වැදු අම්ම තුඹ බර නැහැ වැලේ ගෙඩී වැඩට බර නෑ කියලා අම්මල කියන්නේ හදන්න විදිහක් නෑ. විදේශයකට ගිය දුවට කාලයක් ගියාම දයිනවා මං උපනේ ලංකාව කියලා රටකළු. ඒක ඉන්දියන්සාගරයලු තියෙන්නේ. අර ඉන්දියාවේ අඹුඩේ ඇට වැරදිලවැට එක්ට කඳුල් බිඳදුවක් පාග තියනේ රටලු ප්‍රට රටක දැන්ගඉන්න. අ ලංකාවෙන් ගිය අර බීදී අයිනෙ ඉන්න අබිසාරිකාවගේ. දරවා නැත්ත නොවේරට වික්ක දරවා ස්වීඩනට වික්ක දරවා දැ ලොකවෙල හයනවා කොහේ දෙයක් ෝ මේ ලංකාව කියන අමුතුරටට තියෙන්නේ. නොදැන්න කෙනෙක් සිටියමක් ගත්තොත් ලංකාව හොයන්න බෑ. ඔොකද අපේරට වඩා විශාල දූපත්න් සියදහස් ගානක් ලෝක පුරාව තියනෙන දහේල හේල හොල හෙව්හම ෙනවා මේහම්බුුණේ දැගර කෙල් හයෙන. යම් මතු දිනක සිතුවිල්ලේ සිතින සඳ දෑතක පහස සිහිනෙන් මෙෙන් දැනේවිද. සිතියම් පොතින් ලොව බිමසා බලන සඳ කඳුලගැහැඩය මහසයුරේ දකීවිද කඳුළු කැටයක්වාය කක්තියෙනවා එතන තමයිය පිපදිලා තියෙන්න්නේ. ඒක තමයි අපේ රට ඒක තමයි එහෙනම් මගේ මවබිම ඒකෙන් තමයිමා විකුණලා තියෙන්නේ. වර ඉතා විශිෂ්ට ගීතගීපයක් ලීලා තියෙනවාඒ රාචකයා දර්ශනමදිස් ලයිස්තුවෙන් නම හඬගා ඇතුළට කැඳවුණු ලැබය විසල් මේසයක් අභිමුව අසුනක් පනෝනු ලැබය පිපි සැලෙන වත කමලෙහි මනා සුදුසුකම් දිටය දිනු කුසලතා සහතික නොබලා ආපසු දැබිය දැක්කා ආ කෙල්ලෙ. පිපි සැලන වතකමලෙහි ලස්සන ගෑල්ලමේ. මනා සුදුසුකම් ඇන් ඉඟ සුංග ගත හැකි මිටින සුදුසුකම් හරි කුසලතා පැත්තක. පසුව දැනුම් දෙන අතියෙන් පිරිසක් කරවා යැවීය යටකී අයිදුම් පත ගැන සැනකින් සලකා බැලිය මට කියන්න ඕන මේ මෑත කාලේ තරුණ කවියෝ. තරුණ කිවිින්දියෝ කලින්ට වඩා ලස්සනට කලින්ට වඩා වෙනස් විදිහකට ඒ අනුබුහතියම සමාන අනුබහතියම වෙන දෘෂ්ටිකෝණයකින් කියන්න හදපු උත්සාහයන් විශාල ප්‍රමාණයක් තියනු එකක් තමයි කෙටිකතාවලද ජීවිතෙන් පෙත්තක් කියන වගේ අ යව්වනි අව්වනයන්ගේ ජීවිතවල මෙතෙක්කල් තිබිච්ච දෘෂ්ටිවාදී පීඩනය එක සල්ලවතේරුම් කරම්. ගැටවරවිය ඉක්මවලා ගෑනුළමයකුට පිරිමිළමයෙකුට ප්‍රේමේශල් ලංගිකත්වේ සම්බන්ධව හැඟීම් පහළවීම අතිසේස්වා භාවිකයි ඒක නීරෝගී දරුවේගේ ලක්ෂණයක් හැබැයි. ුණ ගෑන්ලමයකට තරුණ පිමිළමෙකුට ශරීරය වෙනස් වෙලා මේ ලිංගිකත්වය සාහ ප්‍රේමේ ගැනමේ ඇතිවෙන කාලය තේරුම්ගන්ඩ බෑ එහම සවිඥ්ඥාන කනේ. ග්‍රාමී සමාජයේ මේ තේරුන්ගණ්ඩ බැරි ලිංගික උද්ධීපනයන්ට තේරුම්ගණ්ඩ බැරි සරුංගහරාත්මක ප්‍රකාශයන්ට තේරුන්ගණ්ඩ බැරි ප්‍රේමේ ප්‍රකාශයන්ත නමක් දැම්මා . මිනිහට මෝහිනී වැහිලා. අර ගෑනිට කලුකුමාරයා වැහිලා. බේරගඩබෑ කලුකුමාරයා. පිරිමියෙක් පේන්ඩබෑ කලුකුමාරය වැහිලා. ගෙදර පොල්කරන මඉටටත් තෙන්ට කියනවා ඇපල් කම කියලා. කලුකුමාරයා වැහිලා. ඔය දම්පෙල්ලි මාතරහාමිණගේ දුව නදටත්න් කලුමාරයයා හෙනවා පරගොටි හිල්ලවට පසේ පියල් කියන කලුකුමාරයා මෙමේ හැඟීමට දුන්න මේ ප්‍රකාශනයට දුන්න නම මූ යකි කලුකුමාරයා එලවන්ඩෝඕන කලුකුමාරයා එළවල හරයන්නේ කලුකුමාරයාවාගේ කුමාර අයිය කෙනෙකොට මේ හම්න්ධ දෙපත් වන්් ඕන බඳින්නම ඕන්නෑ එදරමගේ ලේදේ හොඳ වෙනවා. එනිසා ඔ කෙල්ලො කියනවා ඔය කිව්වට බං කුමාර අය හරි හොඳයි. හරි හොඳයි මගේ අදහස තමයි කලුකුමාරයා හෝ මෝහින වැහෙනවනං ඉතාම නීරෝගී දුවෙක් පුතෙක් දරවාට කලුකුමාරයා හෝ මෝහිනී වැහෙන් නැත්තං මානසික කාරික රෝගයක් ඒ දරුවා වහාම වෛද්‍යවරයකට පෙන්නඩෝන මොකද නිසි කාලයේදී ඔගේ ප්‍රේමේ ශසා ලිංගි කත්තේ සම්මාන්ධයෙන් හැඟී මතුවෙන් නැත්තං ඒ එක රෝගී තත්වයක් වසන්ත වේල්ගම කියන කවියා මේකේ දෘෂ්තිිවාදී කාරණාව වෙනහැරිය කර ලියනෝ. ඒ හරිලස්සනයි. අ මෝහිනී හොඳයි හොගක් ගෑනුන්ට වැඩිය. මෝහිනී හොඳයි පිරිිමිාදපු සංස්කෘතියට වැඩිය මේ බලන් ගොර සපුන් ඇහැරෙන ඇඳිරියේ දොල හඬන තුන්මන් හන්දියේ කවුරු එනතුරු මඟ බලන මද මෝහිනී මගේ නංගියයේ, මේ දරවා ගන්න කවුරුත් නොයන මූසල මණ්ඩියයේ උඹට දරුවෙක් එන්න දෙන්න ඕන තරම් ඇති නංගේයේ උඹට දරුවයෙක් දෙන්න ඕන නම් ඇති හන්දයේ සුරගනට අමතකව දරුවන් හඬක්්දී කුණු බක්කයේ උඹයක් කිඉන්නක් උනේ කොහමද කියාදී පන්නංගයේ. මෝහිනි තාම දරුවවා බිමින් තේරන ෑනේ. තාම වඩාගෙන ඉන්නවනේ මෙම කලු කුමාරයා ගැනත් ලී වෙලති නවා. එනිසා අ යෞ්වනය හටගන්න යෞ්වනියන්ගේ හටගන්න මානසික ව්‍යාධීන් ගැන පවා, ප්‍රේමේ ගැන පවා, ලිංගිකත්වය ගැන පවා, ප්‍රේමේසා ලිංගිකත්යක්න විෂයන් එ ඇතිවෙච්ච ශාන්තිකර්වාදී විදික්‍රම පවා, ඒවාගේ තියෙන මානසික තත්ත්වයන් ගැන පවා කවිලිය වෙන තැනට තල්ලු වෙලා තියෙනවා. දෙන් මට මේකේ මොනෙකයි කවි ටිස්සල් හම්ුවෙන විශිෂ්ඨතම කවි දෙක හම්බ වෙන්නේ ප්‍රසාද මත්සිඹුල කවියගේ. දැ මොනෙකගේ කවිවල බොහෝවිට තියනෙ මේ පොඩිදුවල මේකාරකමටාපු නැත්තන් ලෙච්චිමිවාගේ චරිත වතු අධිකාරිවරයාතින් දූෂණය වෙලා දරුවා. වත් මෙහා පැත්තේ තේවත්තේ යට වලේදාලා දැන් ලෙච්චිමීගේ මානුසික තත්වය වෙනස් වෙලා එයාට මේ ගහේ දළුකඩන්ඩ බැහැ තමන්ගේ දරුවාගේ මුරුත්තදේ පොළොවට පස් වෙලා ඒක පොහොනි කරගෙන් තමයි මේ තේගා හැදලතියෙන්නේ ඇගේ අධෙකදන්න අලියනවා ඇ ප්‍රාර්ථනා කරනවා විසිි වසරක මිනිසෙක්කි මා පසු පස වරෙන්පුතේ අපරාධකාරය ඉන්න තැන පන්නන්නම්. අවරුද ශසක කරින් පුතා බෝ මර්වලන්නේ හරි අපරාධකාරයක් ඉන්නවා මූදු සතෙන් ගංයුරෙන් කඳු මුදුනින් වරෙන් පුතේ බංගලාවේ දොරොටවලංග නැවතියන් පුතේ එතන ඉන්නවා. පොඩි අර ලිංගික සූරා කෑම උර්තිික භාවය කම්කරු ගැහැනිය මෙහෙකාරිය ආයම්මා මෙන්න මේවාගේ ස්වරූපයක තමයි මොනිකයි කවිටික තියන්නේ රජී වල්ගමාදී කවෝ කරන්නේ ඒ යව්වුවනියගේම තියන ඒ පොඩිදුව ලගේ තිබන වෙනත් තිංකින් එකක්. ඒවා ලෙඩ නෙවෙයි ඒ මානසික ලෙඩ නෙවෙයි ඒවට මේ ජාගොහොම කරලා හරිිය න්නෑ වෙනවෙන ලේර එකක් ගැන කතා කරනවා. ඔබ දන්නවා විශේෂයෙන් ලංකාවේ ප්‍රාසාංගි කලාව පටන්ග අතර පස්සේ. නිලේවෙන්න ආපු අය . ගල්නෑාව බුල්නෑාවේ එපාවල තිරප්පනය පැත්තිේ තමයි ලංකාවේ වැඩිපුරම උසස් පෙල මීඩියයා විශෂය හදාරන්නේ. රූපවාහිනේ ප්‍රවෘතිකයන්ඩ එඩ බලාගෙන. හරි ප්‍රසංගෝල නටන් එන්න බලාගෙන. කොළමනගර විශාලයේවාගේ කලා එතන බිහේමින් තියනවා. රි සුදරචී විශාල පිරිසක් නටනෝ. මහරගම් විශාල පිරිසක් නටනෝ. කළබෝල්ල විශාල පිරිසක් නටනවා. තවර එකේත් විශාල පිරිසක් නටනවා. හදර ශද්‍යාල බෙරසාධි පාරයද හනවා මේගුල්න්ගේ විශාල පිරිසදග තියෙන බලාපොරොත්තුව ප්‍රාසාංගික දේ ඇතුරින් එක මේ කෙල්ලගේ ජීවිත ජීවිතද ඔවුගේ ආත්මයන්ට සහනයක් මේ පොළ ඇතුලේ තියෙන මද දැ වෙනස් වෙලා ආයම්මගේ මේකාරියග වෙනස්සෙලා විටක කියලා තියෙනවා කාගිලිස්සක කල්සක ලාකි අපිකො ඉ සේවිකාව රැකියවිස්භාවය වෙනස් වෙලා. කම්කරු ගැහැනියම වෙස්ගන් වලා වෙන ප්‍රාසාංගික තලයකටිගැනිලා ඒවත් මෙහෙකාරකම් තමයි බොහවෙලාට ඩාන්සින් කරන්නේ ගුරුකුල අස්සේ ඒ ගුරුකොල මතවාදන්නසේ පීඩාවට පත් කරලා ඒ විතරත් නෙවෙයි ඒ ගුරුකුල අස්සේ ඒ ඉන්න ගෑන් ලමයි තමන්ට පරිහරණය කළ හැකි නිල ලක් ල අවසර ලක් කලාපේකට කොටු කරගෙන දැම් පොඩිදුුවලගේ කේදවාචකය වෙනස් වෙලා. මං ඉක්මනින් කියන්න නම්ම එක තේරින් නිසා. මේ කවිලේ ප්‍රසාත් මස්සිඹුල මේ අපේ පරම්පරාවේ පොඩිදුවලා. නෙලුම් කවිලී කෙල්ලි ඔලින්ද කවි මෙහෙත් නැතුවා නෙමේ යම්මේ කොළඹේවා තියෙනවා. ඒත් ඒවා වෙනස් කර කර. අප ැටුන්සර්ල රූපවාහිනයට අයිටෙන්ට අරකට දෙරනට හිරුවේට ෝයට මෙගාශෝයකට මග බ්ලාස්් එකට අලුත් අයිටම්ස් හදනවා උත්සවත්දැන් වැඩිනිසා මන්ත්‍රී. එනවාරය එවා ඇති වෙනවාර විෘත්ධ කරා පාලං යෘත්ත කරුණන. සෝස් දිගටම තියෙනවා නින්දනෑ පුරා නටනවා උදේ ප්‍රක්ටිස් කරනවා හෙට වෙන ශෝයක වෙනයිටම් එක. පරණ ලිකෙල අරවාමය නත්ල ඩාන්සිං කරල්ල කල්චරු යාපු කෙල්ල දැන්ඉන්න විදිහ. ඇගේ හැඩ නැතිවෙයි කියා කන්න දෙන්න රෑට බතුන් බොඩිය කලෙනස්සෙයි මහත්තෙ බතලවාගේ වෙයි බැරල්ලෙකවාගේ වෙයි හැඩේ නැතිවෙයි දස් කරඩ බෑඇතකුට කණ්ඩ දෙන්න රෑට බත්. කෙල්ලො දහයක් ඉන්නවා හොරෙන් අපිතේ හදනවා. ගුහාග තැනෙක්සි පාසුකම් නැතිඒවා ඔක්සිජන් ටිකක්වත් නැතිඒවා සමාර්තැංවල ජනේලයක් නෑ දොරක් නෑ එහෙම තැන්වල ඉන්නේ. විලාසිතාව නිසා දැන් එලියට බැස්සම හොයන්න බෑ. සින්දු විශිවල් වලට ගියොතින් දාහදාානය ලැබෙනවා. ඒත් අමතර ඒ වුනත් විල්ලම්ඹ තුනැතියරි දෙෙනවා. සිින්දු කල විශවල් හෙට ගියාමරපයා දාහක් හම්ු වෙන. ඇඟරි දෙනවා. අමාරුයි. අලුත් නැටුමක දුහුල් ඇඳුමට වශීඋුණු පොහොසත් කෙනෙක් තෑගි දෙන්න ටහනවා. මම එපාමයි කියනවා. දස්කරද්දි දැක්තහම ප්‍රසංගෙ දැත්තහම පෝසත්ය උන් හිතනවා අපිය උ සිත සනසන් ඉන්න කියලා. ගතසනසන්න ඉන්න කියලා. තෑගි දෙන්නටහනවා. එපාමයි කියනවා. උත්සවේ දවස්සේ මගේ මට අම්ම කීදේ මතක් වෙනවා. උත්සේවේ දවසේ. මං වැඩිමීට පත් වෙච්ච දවසේ. මං කොටහලි වෙච්ච දවසේ. අම්ම මට කිව්වේ එක මට මතකයි. ඇත්තමයි සමහර දෙනෙත්වල හරි අමුත්තක් තියෙනවා. හරි අමුතුයම්මි මේේ පිරිමිංග ඇස්. දවස් නවයක් සෝස් දිගටම ඊයේ මටාර ලෙඩේ හැදනා ඒත් අම් මේ ගණන් නොගෙනම ගෙදර ගැන හිත හිතා නැටවා. ඊ මට අර ලෙඩේ හැදුනා අර ලෙඩේ ප්‍රසිද්ධිය කියන්න නැති මට මේ ෆැටෆෝම එක ඒවත් කියන්න බැරි එක ගැහැනුන්ට ගැහනුන්න්නේ විසා හටගන්නා වූ මාසික සුද්ධි චක්්‍රය ලෙඩේ හැදුනාා ඒත් නැතුවා ඇයි මේ නතන්නේ. ඇයි මේ පොඩිදුවල මෙහ කාරකම් කරන්නේ. ඇයි මේ මැද පිරි දෙගයන්නේ. ඇයි මේ ගාමන් ටිකෙඉන්නේ තමන් ගැන විතරක්මනයෙ වෙයි. අම්මගේ බිතමින් ටිකයි. තාත්තගේ දානට බඩුයි. ගන්න සල්ලිත් ඔන්න අමේමත් එක්ක මෙවනවා තාත්තගේ විටමින්ටිකට. තාත්තගේ දාානත තාත්ත මැරිලා අම්මගේ විටමින්ටිකට අම්මක් නැත්තන් තාත්ත වගේ මැරිලයයි ඒ නිසායි වනවා ඒ වෙනුවෙන් තමයි මංර දවස් නොමයක් නැටුුවේ. අර ලෙඩේ හැදිලලා ඉදදිත් නැටුවේ නිසරු අත්පුඩි විසිල් ගෝෂා අතර පසු පස තැනක කෙලවර. නොලා ඇසපිය බලා මා දෙෙස අම්ම ඉන්නවා පේනවා ශෝයකට ගියාම පාරට ගියාම අමුත් වැස් දැක්කහම කොයේ හරි ඇතක ඇතින් අම්ම ඉන්නවා පේනවා මේ කවිය ප්‍රසාත් මස් සිබුලගි. මගේ අවසාන නිදසුන මොනිකයි කවියට එ ඉස්සල්ල. ගැහැනිය ගැන දරුවන් ගැ ගැහනු ළමයි ගැන මේ ඉතිහාස කතාව පටන්ගත්තය කවදද. මේ කේදවාචකය අධිරාජ්‍යවාදී ආවට පස්සෙේ පටන්ගත්තේ කක්ද. සුද්ද වෙල් ගල ගිල ගෑනුවන්ගේ පොට ා රොඩි කෙල්ල කියල ගහපු නිරුවත් ොටොසිේකෙන් පටන්ග. ලකාට ොබඩ් නොක්ස් වගේ දරුවෝ විශාල ප්‍රමාණයක් ජීවත්වන්නේ කොහොමද සුදුජාතිකය විතරක් නෙවෙයි ලංකාවටපු බොහෝ පෘතිගිීස ලන්දී සයයි ගෑනුවක් අංකාාව නෑ එ ස්ටීනෙක් අංගාව නෑවුන් මං අහලා තියෙනවා තායිලන්තේ තමයි සියම තමයි අපේ ත්‍රිපිටකෙන් වින පිටකය වඩාම හොදරතියෙන රට කියලා අපේ රටේ තියන්නේ භික්‍ෂුන්ගේ පන්සලිත් ශාසනත් එලියෙත් මිනිස්සුන්ගේ සූත්‍රපිටකය පිරිත්ටික කියනවා ගාත සබ්දනගා කියනවා විනය පිටකය පිරිහිලා. තයිලන්තයේ මෙච්චර විනයක්තියෙන් රටක් වෙලා තියෙද්දී. තයිලන්තේ විනාශවෙන්නේ කොහමද ඇමරිකන් කාරයා තායිලන්ත තිනවා. ගැහැනියකට අත තිබ්බ මුහොතේම ටඒ සංස්කෘතිය සදාචාරය ජීවිතය සම්පූර්යෙන් බිඳ වැතිනවා. ඕනෑම පවුලක ඉන්න දුවට බිරිඳට වෙනකෙකු අත තිබූ හැණින් ඒ පවුස් සංස්ථාව කඩය වැටෙන්ට පටන්ගන්නවා පිරිහිෙන්ට පටන්ගන්නවා කුණුවෙන්ට පටන්ගන්නවා. මගේ ඇත්තා දහස ලංකාවි මේක කවේනිගේ ඉඳම් ඕන්නම් හොයාගෙනෙන්ට පුළුවන් ්‍රාවණ සීත ෙනනාපතරී දං හොයං එන්න පුළුවන් බද්ධ කච්ඡායනාගදං හොයාගන්න පුළුවන් උන්මාද චිත්තගදං හොයන්ගන්න පුළුවන් ඉස්්ටිය කුමකට මේ ලෝකයේ නිර්මාණය කරාද කළ හිතන් තරම් කේදවාච ක ඇතිනවා ගහැනුගේ ජීවි පටි පස මං කියන්න හැදුවේ මොනිකලි වුව හැත්තෑව දසකෙවත් වර්තමාන කවිලුවෙන මේ සය වසේවත් එක දහටවන සේවා සේවත් නෙවෙයි උත්තරයක් කම්බුවෙන් ඇති ප්‍රශ්නයක් කවිකතාලියමින් සාහිත්‍යය ගැෙන කතා කරමින් අපි ඉන්නවා හැබැයි මේ ගැටලුව අ දියුණුඇයි කියන්නාවූ බොහෝ රටවල සහ ලංකාවෙන් දියුණුඇයි කියන්න වූ පවුල්වල දියුණු සංස්කෘතියක් තියෙන තැන්වල දියුණ සංස්කෘතියක් තියෙන ආයතනවලය රැකමින් පවතිනවා. ගහැනුම් අරග කරන්න පටන් රන් තියෙනවා ගැහැනුන් ගැහනු මිනිසාම පීඩාමිදින්දෝ නෑ කියල කියන්න පටන්ගරන් තියෙනවා ම මේ කියන්න හදන්නේ සීගිරි හදපුො කාලෙත් මේ ප්‍රශ්නයේ තිබනාදෝ කියලා මස්සිමුුලම ලියනවා සීගිරි ලදක්කගේ මවක් අ සීගිරි ඉන්න මල්තියාගෙන කාන්තාව එගොලන්ගේ අම්ම කෙනෙක් මේ කවිය කියන්න මොකක් දෙ අම්ම කියන් අපේ පැදුරෙන් මිදී කෙල්ලට වාසලට යන්නට වුණා අනේ ඒකිගේ කැකුල්ලු ඇඟ කඳ හැම වෙලාවම සිහි වුණා පැදුරේ හිතපු කෙල්ල කලු කෙල්ල අපේ කෙල්ල අපේ පොඩිදුව වාසලට යන්නට වඋුණා රජවාසලට යන්න වුනාානේ හදසි. අේ ඒගේ කැකුල්ලු ඇඟ චූටි කෙල්ල මට හැම වෙලාවෙෙන් මතක් කෙනවා. මාලිගාවෙන් අපේ ගෙපැලට තෑගි බෝගත් හිම වුණා දුහුල් සලුපිළි සිහිල් ජල කෙලි දුවට හිමි බව සැලවුණා. මාලිගාවෙන් එදට දේවලුක් තිව්වා. තෑගි බෝගත් හැබුණ. ආරංචයක් එෙව්වා දුව දිය කෙලිනවා දූල් සලුපිළි අඳනවා ඒව දැන් දුවට ලැබිලති නවා. මහා සීගිරි ගලේ මුදනක බේර් රුවසිත් තම්මුණා එය බලන්නට හොරෙන් හවසක මාත් එතනට ගොඩවුණා පැලෙහිටපු කෙල්ල. උඹොලුවර ඇඳලා තියෙන්නේෙ නේද. මාධ්‍යවසගියා බලන්න. අම්මට හැබැහින් දුවදකින් හම්වෙලා නෑ. මාත් ගිහිල්ල එතෙන්ට ගොඩවුුණා. කරඩුවක් වගේ උඹේ උඩු කය අනෙක් උන්මැද දිලිසුුණා මගේ හුස්මත් ගැටී වෙන්නැති දුවේ කළුගල හෙලවුනා. අමතා චෘටගෙන කාවයෝක්ති. ප්‍රතිභාව මොනි කටයක තියනවද සුලබයිද දුලබයිද කවයක් අපට දැනන්න කොහොමද කවිය හරද ගෝචරයිද කව බුද්ධි ෝචරයිද ආනන්දේ නම් ප්‍රඥාවට පියන්න පුළුවන්ද නැතම් ප්‍රඥාවදන් අපි ආනන්දයට එනවද. කරඩුවක් වගේ උඹේ උඩුකය සීගිරි ගලේ. අන උන්මැද දිලිසුනා? මගේ දුවගේ පයෝද කරඩුවක් අව උුඩු කයිමි මගේ හුස්මක් ගැටී වෙන්න ඇති අම්මට හුස්මක් ගියා අර සීගිරි මහාගල දුවේ කළු ගල හෙලවුණ අම්මගේ හුස්මට පපුුව ටික ටික මෙලෙක් වෙනකොට එන්න වෙීමන් දන්නවා වැරහෙනකොට තන්දෙ කෙල්ලෙනකොට එන්න වෙීමන් දන්නවා උඹේ දූවිලි සුවන්ද තැවරුණු පැදුර තාමත් තියෙනවා තාත්තර කියන් අම්මටි කියන් ඉගිලීගේ කුඩුවත් තරං වරෙන් කිය. පැදුරතාමත් තියෙනවා දැනුත් සීගිරි සිංහයා කට ඇරං ඉන්නවා පේනවා සිංහයාඟක් එෙවුම් සිංහයාගේ සංකයේ තෙතුරු ඉන්නවා. ඒ ඉසව්වෙන් යද්දිමං පොඩි කෙල්ල හංගා ගන්නවා. කවි අහගිඉන්න තාත්තල මේ කවි අහගින් අයියලා ඒවාගේ ඉසවකින් යදදි මං පොඩි කෙල්ලහංගංඉන්නවා පොඩි දුවල ගැන මෙච්චර ලස්සන දේවල් අපේ සාහිත්‍යයේ ලියවෙලතියෙන් නිසා මම හිතනවා මොනිකමේ දුව කියලා කියන කවිය ඉතාම සුලබ අදදකීමක් කියලා. ඉතාම සුලබද්දකීමක්. කොයිතරන් ලිව්වත් නැවත නැවත ලිව්වත් ඉවරවෙන්නේ නැති අද්දකීමක්. නැවතනවත ප්‍රශ්නය ඇවිස්ුවත් ඉවරවෙන් නැති ප්‍රශ්නයක්. මේ පොඩිදුවට ජාතියක් නෑ මේ පොඩිදුවට ආගමක් නෑ මේ පොඩිදුව උඩරටද පාත රටද නෙවෙයි. මේ පොඩිදුව පළුයිද සුදුයිද නෙවෙයි මේ පොඩි කෙල්ල ගැන මොනෙ කට කැක්කුමක් තියනවා. පොඩි දුවයි මෙහෙම කියන්. පවුලේ බර අඩු කරන්න ගෙදරීම් පිට වන්නට පෙර මතකද අම් මේේ උඹ මත ඇමතුවේ පොඩිදුවේ කියලා. පවු බර අඩු කරන්න. මේ පවුලේ බර අඩු කිරීම කියන එක හරිම වැදගත් කාරණාවක් අපිට ජීවිතයේ හොගත් දේවල් වලද. පවුලේ හයහදදිනයක් ඉන්නවා එක්කෙනෙක් වැඩකාරකමට දුන්නා එක පුතෙක් පන්සලට දුන්නා බර අඩු වෙනවා එතකොට පවුලට බරක්. කවරුුවර හන්ඬ පුළුවන් පවුලට බරක් නං ඇයි මේ දරුවන් මේ ලෝකෙට හැදුවේ කියලා. දරුවන් හැදුවට පස්සේ ඔවුන් මේ ලෝකෙර දැම්මට පස්සේ එක වැරදිකාරයා අම්මා තාත්තාද එක පැත්තකින් ඔවු. එක රෙජවා දහසක් සිත් විදෙන දහසක් විචාරයද නිර්ධයා දහසක් ඔවු. එක හේතුව මම කියන්න හේතුව තමයි දරුවන් වැදීමයි දරුවන් හැදීමයි එකක් නිවෙයි දෙකක් දරුවන් කියන ජාතිය මිනිස් දරුවන් කියන ජාතිය නිර්මාණය කරන්ඩෝනි ඉනිසා දරුවන් නිර්මාණය කරන්ඩෝනි දරුවන් හදන්ඩෝනි සත්තු හදන්ඩෝන්නේ සත්තු හැදෙනවා දස් දල්වාගේ හැදිෙනවා. ඉස්සරත් දම්වල පවුලි දහය දොළහක් හිටියටේ ගුල්ුවොහෙම හැදෙනවා. ගස් දල්වාගේ හැදෙනවා. ගොඩක් අය කියනවත් ඒකක. අපි හැදුවේ නෑබං අපි හැදුනා ඔහේ හැදුුණ නූතන ලෝකයේ දරුවන් වැදීම අරි කෘතිීම ක්‍රියාවලයක් දරුවන් හදන්න වෙනවා පොඩි කාලී දම්. ඉපදුනාදාීද බේත්්ටික ගහන්ඩුව ඉන්ජෙක්ෂන් ගහණ්ඩුව බලාගන්න ඕන ඉස්කෝලි දාන්නට ඕන නේපුතු කපන හැටි කෑම කන හැටි සෞඛ්‍යය ගැන ඇඳුම් ගැන මේ ලෝකෙ රටේ දේවල් ගැන දරුවන්ටු ගන්නන්නට ඕන. දරුවන් හදන්නට ඕන හැම වෙලාව. හදපු දරුවන් පවුලට බරක් නං ඒ බරාඩු කරන්න ගෙදරින් පිටෙන්න්ඩ උනා මේ දියනියට මෙහෙකාර කමට මමකට නමත් දෙනවා මේක තමයි ලංකාව අපි දිගුකාලීනව කතා කළ යුතු චින්තන දුප්පත්කම. අපේ සිතිවිලි හරි දුප්පත් අපි මේ සියවසරත් දැවිල්ලා ලෝකෙ මේතරන් දියුණුනාම වහල් කාලි තිබුණේ සතවරස ගන්නාවකටේ හා ඒ වහල් වෙළදාමට වගේ අපේ නංගිව, අපේ අක්කාව, අපේ අම්මව, අපේ පුංචි අම්මව, අපේ නැන්දාව මැදපිරිදික රටක වහල් සේවයට අව්පුවායි. මමේ වහල් සේවේ කියන්නේ ඉමෝෂණ අදහසිකින්නේ වෙයි ඒක වහල් සේවාවක් තමයි. ෘති අයිතිවාසිකම් නෑ. ප්‍රඥා්තියේ ගැනුනුතිෙන නිදහසනෑ මැදපරිද කරප්ෂනච්ච පිරිමි අසංස්කෘතික පිරිමි මුදල්මත ඉන්න පිරිමි අපි චින්තන වසයෙන් හරි දුක්පත් එනිසා දරුවන්ගේ බරාඩු කරන්න බොහවෙලාවට කරන්නේ ඒ දරවා පිට කරනක දරවා කාටහරි දෙ දරුව බාරකරන එක කාටහරි ඒ සම්බන්ධෙන් දරුවන් නිදහස් කරන එක කැමැත්තෙන් ව අකමැත්ති දරුවෙක් වහල් සේවිකර දීම මොන තරම් පාපකර්මයක්ද හැබැයි දුව කියන්නේ ගෙදරින් පිටවෙන්නේ ඉසල්ලා මාව ගෙදරින් පිටවෙන්න ඉසල්ලා අම්ම මට කතා කරයෙ කොහමද ගදරින් පිටිවෙෙන් ඉස්සල්ලා ගෙදර ආදරයේ තිබුණේ කොහමද. මතකදම් මේ උඹ මට මං අයිත් භාෂාකාරණාවටෙනවා දැන් සමහරු අහනවා මේ උඹ කියලා කතා කරන එක අම්ම කෙනෙකුට උඹ කියන එක ශිස්්ටයි ද ආදරයේ ප්‍රකාශනය තියෙන්නේ වචනවල තියන ශබ්දකෝෂාර්ථය නෙමෙයි. වචනේ තියන දවේශය හෝ ප්‍රේමය හෝ කරුණාව හෝ තියෙන්නේ ඒ වචනේ තියන අකුරුවල තියන සබ්දකෝෂාර්ථය නෙමෙයි. හරි ආදරයට කාට හරි පරච්චි කියල කියන්න පුළුවන්. මෝඩය කියන්න පුළුවන්. අද අදරට යක්ක්ෂණී කියන්න පුළුවන් කරෝධයෙන් යක්ෂණය කියන්න පුළුවන්. වචනය නෙවෙයි ප්‍රකාශනය තියන්නේ. සමාර වචනවර අර්ථතියෙ දොනිතාර්ථති දනිතතාර්තියේ චුට්ටක් තේරුම් කරන දුන්ටාර්ථයෙන් කොමද කියල. එකලා යිත් කනුවක් තියෙන මෙතන යට ගහල තියෙන වෝල් පනස් පන්දාහායි තවලයි කනුවත් තියලා මෙතන හවාෝ පනස් පන්දාහයි්ුවලයි් කුවත් තියන ෝල්ටයතාවය සමානයි ෝ ගාන සමානයි සිංහලින් මේලයි් කනුවේ ගහල තියෙනවා අනතුරුදාය කයිලයි්නවේ ගහල තියෙනවා අන්ත්‍රාවයි ඔබට වැඩියම් බයිදයන්නේ අනතුරුදාය කයිලයි් කනුවටද අන්ත්‍රාාවයි ලයික්නුවට. කොනද වඩාදයි. අන්ත්‍රාවයිවා. මොකද අන්ත්‍රාවයිකන් බ්‍රාන්ථ කලයනු අන්තතුෘදයිකල් කමණනෑ මචන එකක අල්ල ලබඳද අයි එකක්තියනවා. වචනේ අර්ථ ප්‍රකාශන විදිහ. ද සේකරලියන් උඹේ කරට මල් මාලා ගොතන්නට උබේරට හරද. උබේ කතිින් ගීසි පද අහන්නට හවබත් ගිරව් එනවා පෙර පුරුද්ධට උඹේ පෙම්වතියට කියන්නේ. ප්‍රේමේයට කියන්නේ. ප්‍රේමේ ප්‍රකාශනයක් විජකුමාර තුගල කියන ගීත ගුත් ජනන්තරණ සංහලි වූ. අම් මේ උබේ අම් මේ උඹේ ආදරයේ ප්‍රකාශනයක්. මතකදාම් මේ උඹ මට ෆේක් නෑ හරි ජෙනිවින්නේ එක. ඇමතුවේ පොඩිදුවේ කියලා. අම්මා පොඩිදුවේ කියලා අඹතපු දුවට දුප්පත්කම නිසා, චින්තන දුප්පත්කම නිසා. පවුලේ බරනිසා පවලේ බර ලිහාගන්න වෙනයම් බිදිහේ ක්‍රමවේ දෙයක් දන්නේ නැති නිසා පුරුද්දෙන් ඇවිල්ල තියෙන්නේ දරුවෙක් මාන කරනකට හෝ කෙල්ලෙත් නං වාල්කමට දෙනක නිසා. වඩා ක්මණි විවාහ කරලා දෙනයකට නිසා අම්මා දුවව දීලතියනවා මෙහකාර කමකට. ඔය මේකාර කම්මලට දුන්නහම පලිවෙනි එක තමයි ගෙදරින්ගේන නම උපපැෙන්න්නේ නම, ගතන් නාමය මේකාරකමට උචිත විදිහට වෙනස් කරනවා. ඒනිසා ලංකාවේ මෙහකාර පරම්පරාවල මෙහකාර කාරණාවල නාමග්‍රාමල සමානකමක් තියෙනු. මැණක, ලිසි ලෙච්චමි ඕවන මත්තම යිදාන්නේ. මට මතකයි කෙටෙකතාවක තියෙනවා ගෙදර ගෘහමූඩික කාන්තාවගේ නම බද්්‍ර ද යහපත් ගෙහැ බද්‍ර ගෙදර මේ කාරකමටවා කෙල්ලෙන නම සුබදද්‍ර වඩා යහපත් ඉවරයින බදදර කියටවත් සුබද්‍ර කෙනෙක් මේ කාර කමේ තියාගන්නෑ මේකාර නමත්දානෝ ආයම්ම ජාතිය නමදදානෝ ඒ නම කියන්න එක පැත්තෙන් ගත්තම අර හරක් කංගහන්නේ පින්ංගන කිය හනගාලලානො ලිසි ජීවිතයේ පළමු වරට තනිවුණු කල ඈතරට ඈතරට මං ඒකයි කිව්වේ මේ මෙහෙකාර කමේ උෘත්තිය ලංකාවෙන් පිටට ගිය. දැම් මේ එක තියෙන්නේ ඈතරටක හරි හුද කලයි ම මේ කවිය කියවන බොහෝ අය දන්නවද දන්නේ නැහැ. මේ මෙහකාර වෘතීන්ගේ ස්වභහාවයන් විදේශරටවලට ගිහිලල කාන්තාවෝ එක්කොයි වේදනාව අතිශෝක තියෙන් කියනවා. එක්කොයි කිසිවක් නොකයා ඉන්නවා. මහලා තියන එක කතාවක් කියන්නම්. මැද පිරිදිග ඉන්න ය. ගල්වල ඉන්න පිරිමිින්ට තමන්ගේ බිරිඳ මදිනම් තවගැහැ තවත් ගැ තවත්ගැ තවත් ගැහැනයක් වසයෙන් නේති්‍යානු කූලව ගැහැනුන් කීපදෙනෙකු විවාහ වෙන්න පුළුවන්කමක් තියනවා හැබැයිඒ නීතිය තියෙනවා ගැහැනුන් කේපදනෙකු විවාහ වූවත් එක ගැහැනියකට අඩු දේපල ප්‍රමාණයකුත් ත්ග තවත් අඩු දේපල ප්‍රමාණයකුත් තවත්වය ගැහැියට දේපල කිසිවක් නොදීදීමකිනොත් නිදහස් වෙන්න අර පිරිමියාට බැහැ. එනිසා තවත් ගැහැනක් එක සම්බන්ධයක් පවත්වනමට ගෙදර ඉන්න ගැහැනියකි තියෙන ප්‍රධාන විරෝධයන්නේ දේපල දෙකට බෙදී යනවා රුපයා ලක්ෂක දේපල නං දහරණයක් විදිහට දෙන්නෙ කින්වනං ස්තීන් හරියට පනස් දහස්ස බැගින් විදී යනවා. ඒ ප්‍රමාණය හතරක් වනොත් විසි පන්දහස බැගින් බිදී යනවා එරමයි නීතිය සම දේපල බිද යාමක් තියනවා ඉවි්‍යහයන් වස. මේනිසා ලංකාවෙන් මැද පිරිදේ රැකියාවට යන. ඔබේ නංගිලාට ඔබේ අක්කලාත ඔබ අම්මාට ඔබේ නැන්දාට සිදුවන ප්‍රධාන කාරණාවත් තමයි ගෙදර ඉන්න ගැහැනිය ගෘහමූලික ගැහැනිය බොහෝ වෙලාවට ලංකාවෙන් ඉන්දියාවෙන් බංගලාදේශවලින් තායිලන්තිෙන් එන ගැහැනිය එ කාන්තාව පොළභෝනවා අර පිරිිමිියත් තම සම්බන්ධයක් පවත්වන්න. පොළබෝනවා හොමුවන් හේතුව වෙන ගෙහැනියක් ගාවට ගිහිල්ල දේපල ප්‍රමාණය දෙකර බෙදනවාට වැඩිය ොඳයි මේ වැඩෙන් මේ කිවර වෙන එක දේපල බෙදීමත්යා වල්ල යිතිවාසකම්මත් සමහරලාවටනෑ පැටයි කියල ඩියටක් නෑ කම්කරන්ට තිනවා දටයේ ප්‍රඥ්ඥපතියක් හොටල් කත් තියන හොටල්ම කරන අතුගානයක. රන්න කර්ටන් වැඩ තයිෙනෙක්තින ලොන්ඩරි වැඩ කරන්නේ. තවයි කෙනෙක් උද්‍යාන වැඩ කරන්නේ. තවයිෙනෙක් ඇර්ගිචක කල්චි වැට්චික් කරන්නේ. තවයික්කනෙ කඩේට ගහිල සප්ල එකර දෙෙක් කරන්නේ. අනිත් එක්කෙන එලෝලු සෝදරෙක් කරන්නේ අනිත්ත එක්කෙන කපල කොට්න දෙරෙක් කරන්නේ. මැද පිරිදිග යන මේ ගැනියකට සමාර වෙලාවට ඔවුන්ගේ ගෙදරක පාටයක් ඉවරවෙන්නේ. උදේ තුනට මුල්ල ෝක්ක මමාස් කරන්නුවුණ. විශාල වශසී විනාස කරනවා කෑව බිවහම. මස් කටු දාලා අරවා දාළමවා දා විනාශ කරනවා. මෙ වි සම්පූර්ණය සිුද්ධ කරනවා. එයට පස්තමයි නිදා ගන්නඩ ුව. උදයායේ නැගෙටින් දනි. රි සමාරය වෙලාවට දරුවන් බලාගන්න වැඩිත් කරනු. ආය වැඩිත් කරන. උයන වැඩෙත් කරනවා. ලිංගික ස්‍රමික වැඩෙත් කරනවා, රිදිහෝදන වැඩෙත් කරනවා. තයින්ම කක්නේ බෝනස්නේ. දැ කිව්වාහම කවුරුහර වැඩ සරහන බල්ලා මට කමෙන් කරන්න දෙපා පිස්සුද මමහිටපු ගෙදර මට කොයිතරන් සැලකුවාද කියලා. මා මේ කිව්වේ ඇගිලි පහවාගේ පොද අදහසක් මිසක් ඔබලළඟ තියන හහියිවෙනය ගිල්ල ගැන ව අහම මිනිස් ඉන්නවා. ලංකාවෙත් ආහාමු මිනිස් න්නෝ. ආමු දේශ්පාලකය ඉන්නවා. ඕනෑම් සත්ත කොට්ටාසයක්ලඟ හ යපත්ත කන්ට පුළුව මංක එකකනවේ පොදුසාධකයක් විදිර ගත්ත හම් ඊළඟට තමන්ගේ වැඩිමහල් පිරිමි දරුවන්ගේ සෙල්ලම්බඩ බෝඩ් මේ ගැහනුපත් කනවා ඒ පිරිමි දරුවන් අනාචාරයේ යම වැලැවීම සඳ භාවිතා කරන්නේ මේ වහල් ගැහැනිය ඉසා ඔ ඇන ගහලා එනාය මරලා එනා ඇත ඒ මැරෙන්න්න හේතු තියෙනවා ගේ ඉල්ලම් ප්‍රතික්ෂේප කිරීම කපුරුසවලවා ගැනගහන්ඩ හේතුවක් ශරේරය ඇතුළේ කස පහර ගහන්ඩ හේතුවක් වෙනවා උඩදත්ෙන් පහට ල්ලු කරන්න හේතුවක් වෙනවා එනිසා පිට රටක ඉන්නවා කියන එක විශේෂය මැද පිරිදික රටක තනි වෙනවා කියන වහල්කමට කේදවාචකයක් එහි මිනිසුන් හොග දෙනෙක්ම මට කීවේ ලිසී කියලා තා පැත්තකින් ගත්තම මේ විදේශ රටවල අයට මේ අපේ නම්ගම් කියන්න බෑනි කකිෙටි නමක්දා ගන්න. අපි නම්දාද දානවන් නිකං මෙම පේලියක් දානවන් මංවායක කියන මට විදේශ රටවල හිනාාවී සන්නස්කල සන්නස් මුදයන් සේලාගේ උපුලල් සන්ත සන්නස්කල මොන මගුලද්හයි සේක්ස් පේරික කවිය කැල්ලක්වාල තේරී මක සයා ගන්න බෑ. උ තක්දාාන්න නමත්දදාගයි ස කිටි නමත්දා ගන්න. ලිස ලෙසි. එක්තරාකාරයක අර පොඩිදුවගේ ජීවිතය නම හනගහනෝ ලිසි මේ ඔබට වඩා දැනෙන්න්න කිව්වොත් එ හෙම ඔබට පුුරු ඔබේ ආදරනාමය වෙනුවට ඔබට වහලෙක්ගේ නමත් දැම් ොත්තේ මේ දාටකට මොවහිතේද. අම්මා තාත්තාදාපු නම වෙනුවට වහලික නම්රෙක් දැො? ද ල නොඹරයක් විරත් දෙවෙන්න හිරිරට ගියාම නොඹබරෙන් කතා කරන්න. ඔබ නොම්බරයක් බෝට පත් වුණු. ඔබ අංකයක් බෝට පත්වුණු. මට කිව්වේ ලිසී කියලා. අතින් හිසින් බර උසුලන පාරදිගේ මං යනකොට දකින කෙනෙක් මට කීවේ ඒ වැදකාරියක් කියලා. මෙෙකාර නිමාඩුවක් නැති. වැඩකාරික චර්යාාවක්ති න ඕනතැනක දර පලනවා දර ගේනවා වලං හෝදනවා උයනවා බර උත්සනවා කඩේ යනවා බඩු ගේනවා පයින් එනවා වැඩකාරියක්. මන්දගල්තින සමහර මෙහකාරව ඉන්නවා. දවසේ විිශතිතිිස් වසාාවක් කඩේයවනවා. පොල්ගේන්ද යනවා. ආවම කහගේන්ද යනවා. ආම එලුලු ගේද යනවා. ය පොල්සෙල් ගේන්ඩ යනවා කිරිපිටි ගේන්ඩ යනවා මිනි ගෙදර ඉද ස්වාමය බොනව නංකුට සෝඩැක ගේන්ඩේ යනවා. බෛත්්‍යෙක් ගේන්ඩ යනවා පුර ගැහිලා ඒශ්‍රමය තරම දැනෙන්නේ බර උසල්නකොටේ බර ප්‍රමාණි දැනෙන්නේ සමහරයට අනුන්ට බර වැඩදීලාඒ නරඹන ම විකාරකාරී සතුලක් තියනවා. වැඩ කියනෝ. පොඩි දරුවෙකු අතින්නරන් පාසලකතමං යනකොට එතන හිඳින අයකීවේ බේබිගේ ආයම්ම කියලා. තමන්ගෙනවන දරුවෙක් ඇරන් යනවාෙන එක එක තේරුමත් තමයි මේ ගැහැනුන්ට ප්‍රේමේ අහිමි වෙනවා. ලිගිකත්වය අහිමි වෙනවා. දරුවන් අහිමි වෙනවා. නිසි වයිස ලැබෙන් ඕනි ගැහැනියකට ලැබෙන් ඕනි බොහෝ දේවල් අහිමි වෙනවා. ඔබ හොයාගෙන කියවන්න. පියසහිලී විජේගුණ සිංහගේ නෑ. පිසිලි විජේමාන්‍යය කෙටි කතාවක් තියෙනවා බෙලේ ගෙදර සුගනවතිය කියලා. සුගනව ගෙදර වැඩිමහල් ගෑනු ළමයා. වරකාපොල පැත්ති. අම්ම තාත්තා දෙන්නම සුගනාව කසාද බඳලා දෙන්නේ නැහැ ඇයි දන්නවාද හේතුව. අම්මා තාත්තා දෙන්නට පොඩිය එකෙක් කම්ඹවෙලා ඉන්නවා එයා ආබාධිතයි. ගෙන්වාර්දි කියන්නේ ඇබ්නෝමල් ලමයි කියල කිය ඒ වචනද අභාවිතා කරන්නේ නෑ විශේෂිද දරුවන්. එම දරුවෙක් ලැබෙනවා. එනිසා සුගුණට සිද්ධ වෙනවා කුසින් දරුවෙක් වදන්නේ නැතුව. අම්මා තාත්තා හදාපුූ අරදුර්වලයාගේ අම්මා වෙන්න මානසිකව අමා. බිෙක් ගීන්ටික්කං ඇන සුගුණත්තික්ක අහනවා අද දරුවට සනීපන ඇද සුගන අම්ම වශයෙන් පිීහිත්නවා. ඇත්තනම සුගනෝතිීගේ අම්මයි තාත්යි දෙන්න මැරෙනවා. විවාහයක් කර ගඩ බෑමේ ළමය හින්දා. අවුරුදු විසිගානත් තිස්සේ හදනොමේ දරුවෝමී ගැනී. දරවා මැරෙනවා. එදර සුගන වයිසට ගිල්ලා එක දවසක් තරුණ කාලෙ සුගන තමන්ගේ අම්මත එක්ක වරක පල තවුම තියනවා. ඒ තවමිදී සුගනට කොල්ලෙක් බැල්මදානු ඇහැදානු. සුගනට සතුට හිතෙනවා. සුගන ගෙදර ඇවිල්ල සතුට හිතල කණ්නාඩී ගාවඩ ගි හිල්ල අර කෙල්ලු විකාර කර ය ගන මේ ග ලන කොඩ ිහිම් පස්සර න ම දල බලන හැල බලනවා හිනා වෙන කැඩ පතර හිනාාවෙනොට අර පොඩියකා හ දානෝ ප්‍රේමේ බ්ලාස්ට් වෙනෝ ඉවරයි පම් සිතීල්ලක් පත්වෙන්නේ පව් හරි වැඩකාරයක් බෝට පත්වෙනවා දැන්වය මේ ලංකාවේ ගැහැනුම් රවට්ටන්න හදාගන්න භාෂාලාක්ෂ්‍රතිකත් තියෙනවනි ගෙදර කසාද බැන්ඳ ජෝඩුවකට ඉස්සල්ලාම වැඩ වැඩි මහ දුවෙක් කම්මුණොත් වාසනාවන්තයිලු. පුතේ කම්මනාට වැඩිය නමක් කදාගන්නවා. කුළුදුලේ දුවන හරි වාසනාවන්තයි. කෙල ටක්ගාලහුවන වාසනවන්තයි වාසනාවන්තයි. මම කියන්නේ කුළින්දලේ දුව කියන්නේ වාසනාවන්තයිද නෑ. ඒකට හැර අනි්‍යවුම් ඔප්පොට වාසනාවතියනු. කුළුදුලේ දුවෙක් වුණාම එයාගේ ළමාකම අහිමි වෙන්නේ ඊ ලඟ ලමය හම්දුවන දවසේ කරයි ලොක්කෙල් අ මල්ට කිර හෝබ මල්ලික රෙදිහෝද මල්ලි බලාගනින් දෙන්න එක්කෙන ඔය මේ ළමා මේකාරයක් බවට පත්වෙනවා. අනිත්තකෙන් ගුටිපට කනෙක්ෙන බවට පත්වනවා අනිතෝකෝ රෙදි හෝදන් ිය බවට පත්වනෙන. අරුටො කොට බතම්බන්න බවට පත්වෙනවා හරි සමහර වෙලාවට මල්ලි කෙනෙ ග නංඟි කෙනෙ ගේ අධ්‍යාපනය වෙනුවෙන්. මඟ ජීත අධ්‍යාපනය කැපරන කෙනෙක් බට පත්වනවා. මල්ලි කෙනෙක් කියන්න වික්ටකි සිින්දුදුවත්යෙන්. අපේ මංමතු සපකති වෙයි සිතලාදෝ උදේයට ලිපළඟ කඩයක්පන් ගොඩ වෙනවා. උදේයට යනවා ඒවා විකොල්ල මට ඉගැවා බයිස්කෝලි ගමන අතෑරයා කුළුද ල යක්ක් ඕවු කුළුදලේ කෙල්ල. තෙවගේ වාසනාව එක ගැවාසනාව. නමත් දානවා කුණදිරේ දරුව හරි වාසනාවන්තන්න. එ අනුව කනවා. කුණුදේ ගැල්ලමක් කම්බුනාම මුළු ගෙදරටම වාසනාවන්තයි. වැඩ කාරයක් ගණ්ඩ ඕුන්නේ ප්‍රදිහෝ දන්න කෙනෙක් ගණඩ වුන්න උයන්න කෙනෙක් ගණඩ වුන්නේ නඟිල්ලමල්ල බලාගන්න කෙනෙක් ගණ්ඩ ඕන්නේ. ලොකුදුවන් එයාවලා ගන්න හරි වාසනාවන්තයි. ගැෑල්ලම කොහද. අම්ම කෙනෙක් නොවී ප්‍රේම නොකර අුන්ගේ දරුවයකුට ප්‍රේම කරමින්ගන්නේ. බේබිගි ආයම්ම වුණ. කෑම බීම උයාපිහා මන් දරදිය අදින කලට දකින සියලු දෙනා කිව්වේ ගෙදර කුස්සියම්ම කියලා. අයිග අයින්ගන්න පත්ටගනු කවි සරසර ගෑනයක්කදේ වශ්‍යාව කියල පට්ටගහන. වේස ගෑන කියන පට්ටගනු ගොනා කියනවා බඩුව කියනු ලේබල් කරනු මිනියකුට බලේබල් ඇලවීම මොන තරන් කේදවාචිකයයක්ද කුස්ස අම්මා ඊ ඉස්සල් මං වැඩකාරයක් ඊට පස් මං බේවිගේ ආය අම්මා ඉසල්ලාම ලිසි දෙගෙන්දිකටම දිගෙන්දිිකටම දිගෙන්දිකටම දිගින්දිගටමගේ ජීවිතය යනවා. ඒත් අම්ම දවස ගෙවිලා නිදි පැදුරේ ඇලවනාම තවමත් සිහිනෙන් උුබමට කියන්නේ පොඩිදුවේ කියලා මන්තාමත් තම්මගේ පොඩිදුව මේ කවිය මොනිකාරුවන් පතිරනගේ. ඔබ එහෙළිය ඇය ගැහැනිය එද්දා සනුසය හැත්ත පහේ වගේ කාරයක ලියවුණු කයිපන්තියක් දැන් මේවාගේ කයිපන්තියක රසාස්වාධනය ලියද්දී මාමය කිව් කරුම් ටිකේ බොහෝ දේවල්ලි වහම රසාස්වාදනයේ ගොඩ ගැහෙනවා. හැබැයි ඒකට පොඩි රස කතාටිකක් එකතු කර ගඩ පුළුවන් කා්‍ය උපාංග ලංකරගෙන ම එකත් දෙක් කියන්න අපිට ලියන්න පුළුවන් විශේකාරණ වසිය කියන්න එකක් අපිට ලියන්න පුළුවන් මේ මේ කවි අදදකීම සුලබයි කියලද දුලබයි කියලාද. අපිට පුළහන් ලියන්න ඉතාම සුලබත් දැකීමක්. අපට නිදසුන්ගේන්න පුළහන් මං විශාල ප්‍රමාණයක් උදාහරණ කිව්වා මේවාගේ විවිධ කාලවල ධ අය ඒ කාලයට සාපේක්ෂ දෘෂ්ටිවාදයකි බිවිධ හැදවලින් මේ අනුභූතිය ලියවිලා තියෙනවා. පඩබස්සේ. සමහර කවි තියෙනවා එක පාරමණිකං ඔළුවට පොල්ලෙන් ගැව්ව වගේ හරි බුද්ධි ගෝචරයි. රි තරකානු කූලයි. ඒ තරකානකූල අදහස වඩවඩා සාකච්චා කරන්න පුළුවන් කමක් තියන කවිී ඕවන් තරන්තියනු. හැබැයි අපිට ොනිකාද මේ කයිපන්තිය ද අපිට පුළුවන් කියන්න මේ මේ කයින්තිය බුද්ධිගෝචර කයිපන්තියක් ලෙවෙයි මේ භාාවගෝචර කයිපන්තියක් භාාවගෝචර කියා අපි හැගීම්වර්ධනය කරන කයිපන්තියක් අපට හැගීම් ඇතිව වැයට කයිපන්තියක් බුද්ධිගෝචරය කියන්න සිරිගුණ සිහේ කයිවගේ ඔළුවට තරකඥානය ගොඩන ගන කයිපන්තිය එන්සාට කියත හැකි මේ කයිපන්තියදී අපිට ආනන්දයේ සිත ප්‍රඥාව දක්වා මෙහෙම ගමන් කරන්න පුළුවන්. උ ආනන්දේ ලැබුණහම තමයි ප්‍රඥාව දයින්නේ. ඒ භාවගෝචර කමින් බුද්ධිගෝචර කමට යන්න පුළුවන්. එවනැත්තන් කවිය පිළිබඳ ව අපි තුළ හටගන්නා වූ භාව සංවාදය භාවගෝචර සංවාදය අපට බුද්ධිගෝචර සංවාධයක් දක්වා ගෙනියන්න පුුවන් කමක් තියනෙන ළඟගට න්න ොලන් මේ කවලේලා යෙන්නේෙ මොනිකරුවන් පතිරන එයා ගැහැනිය සම්බන්ධව ස්තේ සම්බන්ධයෙන් බොහෝ කවිලී වෙලා තියෙන නිසා මොනිකා කියන රචිකාව කත්‍රුවරිය මෙක ලිසී කියන බේබියම්මා කියන ආයම්මා කියන බේබි බලාගන්නෙක් කෙනා කියන අ අයිංසකම්මාගේ පොඩිදුව කියන උත්තම පුරුෂ කතකයඉන්නවා. මම කියලා මොනිකා රචකයා මම බවට පත්වෙනු. කයා මම කියල තමයි මේ ප්‍රකාශනය කියන්න. එ පොඩිදුවට ආරෝපනය වෙලා කියන්න. අපිට පුළුවන් ලියද්දි කියන්න මොනිකාරුවන් පතිරණ උත්තම පුරුස දුෘෂ්චිකෝනය. මම විදිහට තමයි ඉදිරිපත්වන්නේ තැදිී මොනි ඉතාම සාර්ථක විදිහට මේ දියනියගේ ජීවිතයට ආත්මේයට එළඹිලා තමයි මේ ප්‍රකාශනය කරන්න කියලා. එටවස්සේ මේ මුළු කයිපන්තියම ගත්තහම මේ පොඩිදුව ඇය දෙමලද සිංහලද ජාතිකුලා ගම්ගෝත්‍ර වයිස කිසිවක් කියලා නැහැ. එනිසා මේ පොඩිදුව අපිට පොදුභාවයට පත්කරගන්න පුළුවන් කයිපන්තිී. අපි කියනවා. අදදකීමක් නිර්මාණයක් බවට ප්‍රතිර්මාණය කරහම පොදුපාටකයාට පොදු සවෞෘද්ධයාට දැයින්දුවනි එතුර මේක ජාති ආගම් කුලාදී වශයෙන් අ පොඩිදුවගේ චරිතයේ ගැන කිසිවක් කතා නොකරන නිසා ඇය අපිට පොදු බවට පත් කරගන්න සෞෘද්ධයාට කවිිය කියවන අයට බිඳගන්න පහසුවක් කරගන්න පුළුවන් කමක්තියනවා කියලා අදහසත් ලියන්නට පුළුවන් ඉ පස්ස මේ කයිපන්තියේ පොදු බවට පත්කරගත් ට පස්සෙ මේ අදහස මේක දේශපාන දෘෂ්ටිවාදයක් දක්වා අපට හිතන්න පුළුවන් කමක් තියෙනවා. ඒර ආනන්දයේ කොටස නෙවෙයි ඒකර ප්‍රඥ්ඥාවේ කොටස ඉස්්‍රීවාදයවාගේ විෂයන් ගැන යම් අදහස. ගැහැනීගටතින ගැටලු ගැන ගැහැනු කම ගැන ගැහැනු ජීවිතය ගැන මේ කේදවාචිකේ ගැන පොඩි සමාජ දේශපාලන සංස්කෘතික කාරණා ටිකක් මේ රසා ස්වාදනයට එකතු කරගන්න පුළුවන් කමක් තියෙනවා. තව එකක් ලියද හැකි. සොහර කාවිය තියෙනවා ඉතාම දිීර්ගකාව්‍යය දීර්ග වශයෙන් ලියනවා. එතකොට මේ දීර්ගවයක් නෙවෙයි. ඉතාම කෙටි කවිත්තුනහතරකින් මොනිකාට පුළුවන් කමක් තියෙනවා. විශාලා දහසක් කියන්. ඇය ගනන් දවස් ගනන් සාකච්ඡා කරන්න සංමාධ කරන්න විසංමාධ කරන්න අදහස් මතුකරගන්න දේවල් අර කෙති ඇතුළි සංශිප්ත කරලා තියෙනු. ඒ කවිය සංශිප්තිමි වාසී ක එතනින් නිහට අපි හිතන්ඩ පොළොබෝනව පාඨකයක් කවිය සම්බන්ධව කවියක් ලියත්දක සදසැක් විදිහට ලියන්්ඩක් පුළුවන් නිසද සක් විදිර ලියන්න්නක් පුළුවන් සදස් නිසදස් කියන එක තුළ තියනවා අර්ථමය වෙන සක් මක තරි පන්ති සාකච්චා කරලා තියෙනවා පුළුවන්ගේ වීඩියුව එක ොයා ගෙන බලන්න කවිය මූලිකාංග කියන පාඩම් තිික පරිකල්පනය කියන්නේ මොකක්ද උපමාවක් මොකක්ද රූපකයක් මොකක්ද එව හැදන්නේ කොහොමද කියෙක සාකච්ච කරන්න පුළුවන්කමක් තියෙනවා එන් සමී කවි අයිති වන්නේ නිදහස්සාරයේ කයිපන්තියකට. හැබැයි මේකේ තාල තියනෝ රිත්්ම තියනෝ නිදහස් කාලේලිය වනාාට මේක නිදහස් කවියක් වනාාට මේකේ චන්දස් සලං කාර තියනු මේක තාල තියන්න පුළුවන් කමක් තියනවා. හැබැයි මොනිකා එලි වැට සහ එලි සමය ගැන වඩා උනනාන්දිවෙන්නේ නැහැ. ónica භවිතා කරන භාෂාව අර විදක්්ද වහර සන්දේශ වහර උපභාෂා ඒම නැත්ත ලේඛන වහර ඒමනැත්තං ආයතනික වහර පන්සරට වෙන භාෂාවක් තියෙනවා පල්ලියට වෙන භාෂාවක් තියෙනවා විශ්වවිද्याාලයට වෙන භාෂාවක් තියෙනවා එහෙම නැතුව මොනිකා කවී අනුබුහුතියට වඩා ගැලපෙන කවිය කියන්න වඩා දායක වන තමන්ගේ ප්‍රකාශනයට අදාළ වන උත්සාහික බූ සක්ක පද වෙනුවට නිෙරුත්සාහිකව කියන කවක් බාට පත්ව නිසා කවි භාෂාව අතිශේ සරලභාසා භාවිතා කරන්න. එහිත් ඇය කලින්කල්ට පොඩිදුවගේ ජීවිතයව වෙනස්සීම සඳහා පමණක් සංකේතිය වචනගේ නො බේබිගේ ආයම්මා ලෝග කරම. ලිස. අදන අම් මට මම තාම පොඩිදුව. එතනින් විතරයි භාෂා වෙනස් කරගෙනයන්. භාෂාව වෙනස්කිරීම ඇතුළේ ෘර්ථිකනාමයක් එනකොට එයාගේ මෙහකාර භාවයක ඇතුළි කියවෙනවා. දුරු රටකට ගියාකොන් මෙහකාරකමට ගියා කියනෙක් කියවෙනවා. මේන හැයි කීවව හැත්ත පහහි විතර බොහෝ වෙලාවට මේවාගේ කාලි වැඩිපුර මෙහෙකාරකවටගේ බටේර රට බල්වලට. මකද හැත්තාතේෙන් පස්සේ තමයි බොහ වෙලාවට මැද පිරිදිකරටොල්ල මෙ මේ කාර කමටගේ විශාල පිරිසක්. එතකොට ලිසී කියන නමේ පවාතියෙන්නේ බටහිරයි අයදාපු නමක සභාවයක් කාලිගත්තොත්තේම කවිීලී වෙන්නෙත් ඉද්දා සමසය හැත්ත පහේ නිසා. කවවිීතින සැරසිලි කවයතයෙන් අලංකාරෝපති මේ එක් වෙලාවක ජීවී සේනානා එක කියනවා. කවිී අනුභූතිය රසවත් නම් කවිී ආත්මය ලස්සනයි නම්. ලස්සන ආත්මයක්තියද්දී බොරුවට සරසන්ඩ එපා කියලා. හරි ගෙන ගැහැනයක් වගේ. ගැහැනිය ලස්සනයි නං ඇපිවිතුරුයි නම්. මේකප තට්ටු දාලා කරාබු දාලා වලලු දාලා මාල දාලා මුද දාලා ටැටු ගාලා නාය විදලා මයිල් ගලවලා කොඩෙ හදලා මහා සැරසිල ගොඩක් කරාම තිබ්බ ලස්සනක් නැතිවෙන්න පුළුවන්. එසා ජීවී කියනවා ආත්මිය වලස්සනයිනං කාන්තාවක් වගේ ඇය අමුතුවෙන් සරසඩෝන්නේ. ආත්මියව කවේ ලස්සනයිනං උපමා රූපක උත්ප්‍රාස අලංකාරෝක්ති ගෙනෙල්ලා. අමුත්වේෙන් ඒ කවියට සැරසිලි දාණ්ඩුවනෑ ආත්මයව ලස්සනයික ලස්සනයි නම්. මොනිකද මේ කයිපන්තියේ තියනට ප්‍රබලකම හින්දා රාත්මය ලස්සන හින්දා මේ කයිපන්තියේ සැරසිලි හරි අඩුයි උපමා රූපක දාලනිකම් භාෂාහරභ කරලායතය හරි සරල බවත්තියෙනවා. ඒ සරල බව තමයි මේ කවේ තියෙන සංකීර්ණකම. ඒක විශේෂ දක්ෂතාවයක් මොනික තියෙන සරලා දහසක් කිය සරලව කවිය කියලා එක සංකීර්ණ දහසක් ප්‍රකාශනය බෝඩ පත් කර ගන්නවා. මහා සංකීර්ණ කවයක් කියල සරල එකක් කියනවට වඩා අරි සරලා අදහසක් කියලා සරලා වචන ටිකක් කියලා සරලා යෙදුම් චිකක් කියලා විශාල සංකීර්ණ දහසක් මොනිකට ලියන්න පුළුවන් කමක් තියෙනවා. මෙන්න මටික තමයි අපි රසස්වාදනයේදී අර අමුතිුවෙන් එකතු කරගන්න ටිකල්. හසස්වාදනයක් ලිය අද්දී පටන්ගන්න කොහේද. මොනකගෙන් පටන්ගරං මොනකගෙන් ඉවර කරනවා නෑ ඔබට රසාස්වාධනයත් කැමති තැනකින් පටන්ගන්න. මේ කවිී උපමාවකින් පටගන්න පුළුවන් බෙනත් අගේ කවයකින් පටගන්න පුළුවන් ජනකවයකින් පටන්ගන්න පුළුවන් උදෘතයකින් පටන්ගන්න පුළුවන් මේ කවම තියෙන කවි පෙලයකින් පටගන්න පුළුවන් කවි භහෂාවෙන් පටන්ගන්න පුළුවන් කේ තේමාවෙන් පටගන්න පුළුවන් ඊ ප ඒක තමන් ඔහි ලියාගෙනයන්න රසාස්වාදනීද නිශ්චිත අකෘතියක් රශස්වාදනයට නෑ කවියාලියන්ට චේදයක් තේමාවලියන්න චේදයක් නිශ්චිත නැහැ මගේ නිශ්චිතනැති බව පෙන්නන්නට කරන උදාහරණය තමයි මං අද මේ කවිය කරද්දි උසස් පෙල පන්තියේදි මගින් ඒසා මාර්ථයක් ගත්ත ඊට පස්සේ විශ්වවිද්‍යාලයට සමත්විච්ච විශවවිද්‍යාලයේදී සිංහල විශේෂීධපාධයක් කරපු එර වසේ දැන් වැඩිහිටියක් වසන් වෙනත් රැකියාවක් නියල්න කෙනෙ කොටකුව මේ කවේ රසා ස්වාදනය ලේල දෙන්න කියලා. රසාස්වාදන එකවාගෙන එක එක විදිහයි එක එක ශෛලීන් එක එක භාෂා ශයිලීන් හරි හැබැයි කවිියෙන් පිතයන්න හොඳනෑ මාත්‍රකාවෙන් ප්‍රිටටයන්න ඇතුම් කවිිය ඇතුළ ඉඳලා ඒ කවිය ගැන තමට දැන රසය. ෆිලිල් එක තමන්ට් දැන හැඟීම භාෂාත්නක වාකිවට දැම්හාම ඒක තමයි ප්‍රශාස්වාදනය. මංකතන අදටිකක් අපි ක මූලිකංගොල්ට වඩා කවි අර වස්විශයේ වටේ තියෙන දේවල්තිික කතා කර සතතා අ්‍යහාසේවාගේ දේවල්තිික කතා කර ඒම නැත්තන් අපි බිුත්ති ානේදේවල්ට එකක් වැඩිපුර එකතු කර උදහරටිකෙ කොටගත්ත එක වාසියක් වේවි. ආපහු ඉංලංග සතියහෙනං හම්බවෙමු. එළඟ සතියේ කවියක් හෝ කෙටිකතාවක් හෝ බද්ධේ ගම හෝ ගුත්තිලේහෝ සයිත්‍ය කොටසකින් අපි දබන සුමානයාය හම්බිය. සෙල් දෙනාටම සුබ රාත්්‍යයක් ගොඩන්නයි.